नमस्कारमेवा बुदुरुवनत समदा बुदुहिमि शरणयामि नमस्कारमेवा दम्रुवनत समदा सदहं शरणयामि नमस्कारमेवा संगरुवनत समदा महासंग शरणयामि नमस्कारमेवा तुनुरुवनत समदातिसारण शरणयामि साधु 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 අපට මේ දහම් මඟ කියලා දුන්න අපේ කාලේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ මොහොතේ ලෝකේ කොතැනක වැඩ සිටියත් අප සියලු දෙනාගේම ගෞරවනීය නමස්කාරය උන්වහන්සේ උදෙසාම වේවා සාදු 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 අවට විහාරස්ථානවල වැඩවාසය කරන ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි මේ පින්වත් පිරිස මේ වෙලාවේ සූදානම් වෙන්නේ සම්බුදු සුවඳ වස්සාන ධර්මදේශනා මාලාවේ තවත් ධර්මදේශනාවක් සමග සම්බන්ධ වෙන්න. අද දවසේ මේ ධර්මදේශනාව සිද්ධ වෙන්නේ රංගිරි දඹුලු ජාතික පාසලේ ඒ ප්‍රධාන ශ්‍රවණාගාරයේ ඉඳලා. බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා දේශනා කරන්නට යෙදෙන්නේ පරම සුන්දර ගාම්භීර ධර්මයක්. ඒ ධර්මය දේශනා කරනකොට බුදුරජාණන් වහන්සේ උත්සාහ කළා නිතරම මේ දුකින් පීඩාවට පත්වෙන ඒ සත්වයින්ට ඒ දුකින් නිදහස් වෙන මග කියලා දෙන්න. ඒ දුකින් නිදහස් වෙන්න මග කියලා දෙන බුදුරජාණන් වහන්සේ වෙලාවකට ඊර්දි ප්‍රාතිහාර්ය පාලා දහම් දෙසනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ අනුශාසනා ප්‍රාතිහාරයෙන් දහම් දෙසනවා. තවත් වෙලාවකට ආදේශනා ප්‍රාතිහාරයෙන් දහම් දෙසනවා. මේ විදිහට ධර්මය දේශනා කරලා උන්වහන්සේ උත්සාහ කළේ මේ දුක් විඳින දෙවි මිනිසුන්ට ඒ දුකෙන් නිදහස් වෙන මාර්ගය කියලා දෙන්න. ඒ දුක් විඳින දෙවි මිනිසුන්ට සසර දුකින් නිදහස් වෙන මඟ කියලා දෙන්න. එතකොට පින්වත්නි ඔබ අප සියලු දෙනා මේ උත්සාහ කරන්නේ ආන්ගේ බුදුරජාණන් වහන්සේ වදාළ සුන්දර ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට. අපි උදෙසාත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ දහමමයි. අතීතයට ගැලපෙන, වර්තමානයට ගැලපෙන, අනාගතයට ගැලපෙන, තුන් කාලයටම ගැලපෙන අකාලික දහමක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ.
පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව මේ හැම දේශනාවක් තුලින්ම අපිට දකින්න ලැබෙනවා. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය මේ හැම දේශනාවකම අපිට දකින්න තියෙනවා. බුදුරජාණන් වහන්සේ මොනතරම් අවබෝධයකින් මේ ලෝකයේ දැක්කද, බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කොච්චරද කියලා අපිට මේ වලින් තේරුම් ගන්න හැකියාව ලැබෙනවා. ඉතින් දක්ෂ කෙනා බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහා ගන්නවා. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහා ගත්තාම ඒ අය බුදුරජාණන් වහන්සේ ගැන නොසැලෙන පැහැදීමක් ඇති කරගන්නවා. නොසැලෙන පැහැදීමක් ඇති කරගත්තාම ඒ අය බුදුරජාණන් වහන්සේ දේශනා කළ දහම් මගේ ඒ ඍජු මාර්ගේ ගමන් කරලා අමා මහ නිවන ඉතා ඉක්මනින් සාක්ෂාත් කරනවා. දැන් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දහම අපි අහනකොට ඒ බුදුරජාණන් වහන්සේට මොනතරම් අවබෝධයක් තිබුණද කියලා තේරුම් ගන්න පුළුවන්. දවසක් බුදුරජාණන් වහන්සේ ඇටේරියා වනාන්තරයක වඩිමින් ඉන්න වෙලාවේ ඒ වනාන්තරයේ තියෙනවා බිම වැටිච්ච කොළ. මෙන්න මේ කොළ අහුරක් අරගෙන පින්වත්නි බුදුරජාණන් වහන්සේ අහනවා, මහණෙනි මේ මගේ අතේ තියෙන කොළද වැඩි, එහෙම නැත්නම් මේ ඇටේරියා වනාන්තරයේ තියෙන කොළද කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේට සංඝයා උත්තර දෙනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, ඔබ වහන්සේගේ අතේ තියෙන්නේ ඇටේරියා කොළ ටිකයි. ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, මේ ඇටේරියා වනාන්තරේ කොළ හරි ගොඩක් තියෙනවා. ඔය අතේ තියෙන ප්‍රමාණෙත් එක්ක සසඳන්න බැරි තරම් විශාල ප්‍රමාණයක් මේ වනාන්තරේ තියෙනවා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි ඔය වගේම තමයි කියනවා. මහණෙනි මම අවබෝධ කරපු දහම මේ වනාන්තරයේ තියෙන කොළ තරම් කියනවා. මහණෙනි මම ඔබට දේශනා කරපු දහම මේ අතේ තියෙන කොළ ටික වගේ කියනවා. එතකොට එහෙමනම් කාට හරි හිතෙන්න පුළුවන් මේක අහනකොට, එහෙමනම් බුදුරජාණන් වහන්සේ ගුරු මුෂ්ටිය තියාගෙනවත්ද, එහෙමනම් බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ දේ දේශනා කළේ නැද්ද? ඒ නොකළ දේ මොනවද? දේශනා කරපු නැති දේ මොකද එහෙම දේශනා කළේ නැත්තේ කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි මේ අතේ තියෙන මිට වගේ ප්‍රමාණයක් මං ඔබට දේශනා කළා. ඒ තමයි ඔබට අවශ්‍ය කොටස. ඒ තමයි ඔබට දේශනා කළ යුතු කොටස. නිවන සාක්ෂාත් කරන ඕනෑම කෙනෙකුට ඒ දේශනා කරපු 84,000ක් දහම හොඳටම ප්‍රමාණවත් කෙනවා. අනික් සියල්ල ඔබට අවශ්‍ය නෑ කෙනවා නිවන පිණිස. ඔබ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරනවා නම් ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීම පිණිස ඔබට අවශ්‍ය ප්‍රමාණය යම් තාක්ද ඒ සියල්ල මං ඔබට දේශනා කලා කෙනෝ ඉතිරි නැතිවම දේශනා කලා කෙනෝ ඉතිරි සියල්ල ඔබට අවශ්‍ය නැහැ කෙනෝ. ඒවා බුද්ධ විෂයට අයිති, ඒවා කර්ම විෂයට අයිති, ඒවා ලෝක විෂයට අයිති, ඒවා සත්ව විෂයට අයිති. බුද්ධ විෂය කියන එක අචින්ත්‍යයි, හොයලා ඉවර කරන්න බෑ. කර්ම විෂය කියන එක අචින්ත්‍යයි, කියලා 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 හොයලා ඉවර කරන්න බෑ. දැන් ගත්තොත් එහෙම එක මාළුවෙක්ගේ පාට එක පාටක්, තව මාළුවෙක් ඇයි රත්තරම් පාට, එක 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 කර්ම ස්වභාවත් එක්ක. එක සමනලෙක් පාට පාට වෙනවා, තව සමනලෙක් එහෙම නැහැ. ඇයි එහෙම වෙන්නේ? ඒ තමයි සත්ව විශේෂයේ තියෙන අචින්ත්‍ය බව. ඒ තමයි කර්ම විශේෂයේ තියෙන අචින්ත්‍ය බව. කෙලවරක් නැහැ මේ සත්ව විශේෂය. කෙලවරක් නැහැ මේ ලෝකය. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ආන්ගේ කෙලවරක් නැති කොටස මං ඔබට දේශනා කළේ නෑ. මොකද ඒක ඔබට නිවන පිණිස අවශ්‍ය නැති නිසා. කිසිම සත්වයකට ඒ කොටස නිවන් අවබෝධ කිරීම සඳහා අවශ්‍ය නෑ කිව්වා. ඒව හොයන්න ගියොත් පිස්සු හැදෙනවා කිව්වා.
ඒවා හොයන්න යන අයට පිස්සු හැදෙනවා කිව්වා. එතකොට දැනටත් අපි දන්නවා සමහර මිනිස්සු ඉන්නවා ලෝකෙ කෙලවර හොයනවා. සමහර මිනිස්සු හොයනවා සත්වයාගේ පා අර හැදිච්ච හැටි හොයනවා. ඉතින් ලෝකෙ කෙලවර හොයන්න බෑ. සත්වයෝ හැදිච්ච හැටි කවද්ද මේ මනුස්ස වර්ගයා බිහි වුණේ කියලා හොයන්ට බෑ. හොයනවා නම් අපි පුංචි ඉඟියක් දෙමු හොයාගන්න කියලා ආරම්භයක්. මනුස්සයා කවද්ද හටගත්තේ කියලා හොයන්න කවුරු හරි ඉන්නවා නම් මෙන්න මෙහෙම කරන්න කියන්න. කොහොමද කරන්න කියන්න? ඕන්න ඉඳගන්න කියන්න තැනක. ඉඳගෙන හිටන් හිතන්න කියන්න මේ මොනවද මේ ගංගානම් ගඟේ වැලි තියෙන තැන ගඟ ළඟ ඉඳගන්න කියන්න. මේ වැලි ගොඩ ගොඩක් ගහන්න කියන්න. මුළු ගංගානම් ගඟේම තියෙන වැලි කැට ගොඩක් ගහලා ඉඳගන්න කියන්න. ඒ වැලි ගොඩ ගාවෙන් ඉඳගෙන හිතන්න කියන්න එක වැලි කැටයක් අයින් කරලා මේ ඉන්නේ මගේ තාත්තා. දෙවෙනි වැලි කැටේ අයින් කරලා හිතන්න කියන්න මේ ඉන්නේ ඒ තාත්තාගේ තාත්තා. තුන්වෙනි වැලි කැටේ අයින් කරලා හිතනවා මේ ඉන්නේ ඒ තාත්තාගේ තාත්තා. හතරවෙනි වැලි කැටේ අයින් කරලා හිතන්න කියන්න මේ ඉන්නේ ඒ තාත්තාගේ තාත්තා. ඔහොම ඔය විදිහට ගැනගෙන ගැනගෙන අයින් කරගෙන අයින් කරගෙන අයින් කරගෙන යනකොට ගංගානම් ගඟේ වැලි කැට ඉවර වෙනවා කියනවා. තාත්තලා පළපුර ඉවර වෙන්නේ නෑ කියනවා. ලෝකේ ඉන්න විද්‍යාඥයෝ ඔක්කොම ඉන්දෝලා ගැන්නේව්වත් වැලි කැට ඉවර වෙනවා තාත්තලා ඉවර වෙන්නේ නෑ. මොන දුරේක් සෙම් බැලුවත් ලෝකේ කෙරෙවල පේන්නේ නෑ. ඒ නිසා මේක කෙලවරක් නැති තැනක්. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය බලපුවම එච්චරට. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේකේ ආරම්භයක් හොයන්න බෑ කියනවා. ආරම්භයක් පනවන්න බෑ කියනවා. ඒක හොඳට තේරෙනවනේ නේද? මේ ඉන්නේ අපේ අම්මා, මේ ඉන්නේ අම්මගේ අම්මා, මේ ඉන්නේ අම්මගේ අම්මා කියලා මව් පරපුර හොයාගෙන 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 ගියොත් අපේ අම්මලගේ අම්මලා හොයාගන්න වෙන්නේ නෑ. කෙලවරක් නෑ. ආයෙ හොයන්න එනවා. ආයෙ හොයන්න එනවා. ඒත් ඉවර වෙන්නේ නෑ. මේ මුළු ලෝකෙම වැලි කැට එකතු කරලා බැලුවත් ඒත් අම්මලගේ පරපුර ඉවර වෙන්නේ නෑ. එච්චරට ඈතට දිවෙනවා. එච්චර ඈතට. එතකොට පින්වත්නි ආන් එච්චර අවබෝධයක් බුදුරජාණන් වහන්සේට තිබුණා. එතකොට ඔබ හිත හිතා සතුට වෙන්න ඕනේ. අනේ මම සරණ ගියේ එච්චර අවබෝධයක් තියෙන බුදු කෙනෙක්නේ. මට තේරෙන්නේ නැති වුණත් මම බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහගන්න ඕනේනේ. මට තේරෙන්නේ නැහැ. හැබැයි මට තේරෙන එක දෙයක් තියෙනවා. මට වඩා හොඳට බුදුරජාණන් වහන්සේ මේ දේවල් අවබෝධ කළා. ඒ නිසයි බුදුරජාණන් වහන්සේට තුන් ලෝකෙම වන්දනාමාන කෙරෙන්නේ. බඹලොව වන්දනා කරනවා. දෙව්ලොවෙන් වන්දනා ලැබෙනවා. මනුලොවේ වන්දනා ලැබෙනවා. තුන් ලෝකෙම වන්දන මානන ලැබෙන්නේ මට වඩා ශ්‍රේෂ්ඨ නිසා නොවේ, මට වඩා උත්තරීතර නිසානේ. එහෙනම් මම මොනවද දන්නේ? බුදුරජාණන් වහන්සේ සියල්ල දන්නා සේක මම කිසිවක් නොදනිමි. ඔහොමයි අපි හිතන්ට ඕනේ. බුදුරජාණන් වහන්සේ මාගේ ශාස්ත්‍රූන් වහන්සේ වන සේක මම ශ්‍රාවකයා වෙමි. බුදුරජාණන් වහන්සේ මොනවද කිව්වේ? ඒකමයි හරි. බුදුරජාණන් වහන්සේ මොනවද දේශනා කළේ? ඒකමයි ඇත්ත කියලා අදහගන්න ඕනේ. අන්න එයා තමයි අවබෝධයම අදහන කෙනා. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහගන්න කෙනා. එයාලා නිවන් දකින අය. ඒ අය පුළුවන් තරම් ඉක්මනට නිවන් දකිනවා. කවුරු හරි ඉන්නවා නම් අරක කොහොමද, මේක කොහොමද, එහෙම වෙන්නේ කොහොමද, මෙහෙම වෙන්නේ කොහොමද කියලා හොය හොය ඉන්න අයට ඒ අමා මහ නිවන්සුව ඈත දුර තියෙන්නේ, බොහෝ දුරයි. එහෙම නෙමේ බුදුරජාණන් වහන්සේ වදාළද ඒක හරියටම හරි. බුදුරජාණන් වහන්සේ වදාළද ඒකමයි ඇත්ත, ඒකමයි සත්‍ය කියලා බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහනවා නම් ආන් ඒ අය මොකද වෙනවා කියන්නේ? ඒ අමා මහ නිවනට ඊටාම
ළඟයි කියලා බුදුරජාණන්සේ දේශනා කෙරෙනවා. එතකොට පින්වත්නි අපි අද දවසේ ඔබට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ ලස්සන සූත්‍ර දේශනාවක්. සංයුක්ත නිකාය 5 වෙනි පොත් වහන්සේගේ තියෙන දේශනාවක්. මේ දේශනාව තියෙන්නේ සෝතාපට්ටි සංයුක්තේ. මේ දේශනාව නම තමයි ගිලාන සූත්‍රය. මේ දේශනාවේ නම මොකද්ද? ගිලාන සූත්‍රය. බුදුරජාණන් වහන්සේ එදා වැඩ ඉන්නේ ශාක්‍ය ජනපදයේ කපිලවස්සු පුරේ තියෙන නීග්‍රෝධාරාමේ. ඉතින් මෙන්න මේ නීග්‍රෝධාරාමේ වැඩ වාසය කරනකොට බොහෝ භික්ෂූන් වහන්සේලා මොකද කරන්නේ? භාග්‍යවතුන් වහන්සේගේ සිවුර සකසන. දැන් මේ ඉන්නේ වස් කාලේ. එතකොට මේ වස් කාලේ බුදුරජාණන් වහන්සේගේ සිවුර සාදමින් හිටියා. ඔහොම ඉන්නකොට දැන් බුදුරජාණන් වහන්සේගේ සිවුර සකසලා ඉවරයි. සිවුර සකසලා ඉවර වුණාම වස්තුම් මාසේ ඉවර වෙලා බුදුරජාණන් වහන්සේ චාරිකාවේ වඩිනවා කියලා ඔන්න කාරණාවක් පණිවිඩයක් ගියා. වස්තුම් මාසේ ඉවරුණාට පස්සේ චාරිකාවේ වඩිනවා කියලා ඔන්න පණිවිඩයක් ගියා. ඉතින් මහානාම කියන ශාක්‍ය රජුරෝ බොහෝ භික්ෂූන් වහන්සේලා සිවුරු සකසන බව, නිම වූ සිවුරු ඇති බුදුරජාණන් වහන්සේ වස්තුම් මාසේ ඉවර වුණාම චාරිකාවේ වඩිනවා කියලත් ඔන්න කාරණාව ඇහුණා මෙයාට. මහානාම රජුරවන්ට දැනගන්න ලැබුණා කියනවා මේ කාරණේ. ඒ වෙලාවේ මහානාම ශාක්‍ය රජුරුව මොකද කරේ? බුදුරජාණන් වහන්සේ වෙත පැමිණියක්. බුදුරජාණන් වහන්සේ වෙත පැමිණිලා මොකද කළේ? වන්දනා කළා. සකසලා වන්දනා කළා. සකසලා වන්දනා කරලා එකත් පස්සව ඉඳගත්තා. කොහොමද ඉඳගත්තේ? එකත් පස්සව. ඒ කියන්නේ පැත්තකින් ඉඳගත්තා. ඒ ඇයි පැත්තකින් ඉඳගන්නේ? තව කෙනෙකුට ආපුවම ඉඳගන්න පහසු වෙන්න. නැත්තම් දැන් කාලේ මිනිස්සු කොයි වගේද ඉඳගන්නේ? එනවා, වාඳිනවා, වටපිට බලනවා, දොරකොඩම ඉඳගන්නවා. එතකොට ආය කාටවත් එන්න වෙන්නේ නැහැ. දැන් බලන්න දේශනාවේ මේවා කියලා තියෙන්නේ ඇයි? දේශනාවේ මේවා කියලා තියෙන්නේ මේවා අහනකොට මිනිස්සු ඒව අහලා හැදෙයි කියලා. ඒත් අපිට හිතෙන හැටියට මිනිස්සු ඇවිල්ලා දොරකඩම ඉඳගන්නකොට අපිට හිතෙන්නේ බණ පදයක්වත් අහලා නැහැ වගේනේ. ඇයි? දේශනාවේ හැම එකීම කියනවා එකත් පස්සෙ ඉඳගත්තා, පැත්තකින් ඉඳගත්තා කියලා. ඉතින් බලාගෙන ගියාම සමහර ධර්ම දේශනාවලට ගියාම අපිට යාගන්නවත් ඉඩක් නැහැ. ඕන් කොහොමද කරන්න වෙන්නේ? සමහර ධර්ම දේශනාවලට ගියාම අපි එනවුන්ස් කරලා කියනවනේ, එහෙනම් දැන් මම වඩින්ඩයි යන්නේ, මට පාර ඉඩ දෙනවද නේද? ඕන්න හේතුව ඇයි? එකත් පස්සෙ ඉඳගෙන නෑ, පැත්තකින් ඉඳගෙන නෑ, මම දැන් වඩින්ඩයි යන්නේ පාර ඊඩ දෙන්න කියලා. ඒ මදිවට තව මිනිසෙක් ඇවිල්ලා ඉස්සරහින් අයින් අයින් නයින් නයින් කියලා කියන්නත් ඕනේ. එච්චරට අපේ මිනිස්සුන්ට දැන් බණ අමතක වෙලා, බණ අහලා නෑ වගේ නේද? එතකොට එහෙනම් එකත් පස්සම ඉඳගත් රජුරු එකත් පස්සම ඉඳගෙන මෙන්න මේ රජුරුව මොකද කළේ? බුදුරජාණන් වහන්සේගෙන් මෙන්න මෙහෙම ඇහුවා. භාග්‍යතුන් වහන්සේට මෙන්න මේ බව පැවසුවා. මොකද්ද පැවසුවේ? ස්වාමීනි, මා විසින් මෙන්න මෙහෙම කාරණයක් ඇහුවා. ස්වාමීනි, මට මෙන්න මෙහෙම එකක් ඇහුණා මේ යන්නේ අතරේ. බොහෝ භික්ෂූන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේගේ සිවුර සකසන බවත්, ඒ සකසන සිවුර නිම වූ සිවුර ඇති බුදුරජාණන් වහන්සේ වස්තුම් මාසේ ඉවරුණාට පස්සේ චාරිකාවේ වඩින බවත් මට දැනගන්න ලැබුණා කියලා. මා විසින් භාග්‍යතුන් වහන්සේගේ හමුවේ මේක ඇහුන්නේ නෑනේ. මට මේක භාග්‍යතුන් වහන්සේගෙන් අහන්න ලැබුණේ නෑනේ කියලා කියනවා. මිනිස්සු නම් කියනවා ඇහුණා. හැබැයි ඔබ වහන්සේ කියනවා ඇහුනේ නෑනේ කියනවා. හමුවෙහි නොපිළිගන්නා ලද්දේ, මං ඔබ වහන්සේ ඉදිරියේ මේක පිළිගත්තේ
නෑ කියනවා. එනම් මෙන්න මෙහෙම කාරණයක්. මොනා මොකක්ද කාරණේ? මං අහපු නැති කාරණයක් තියෙනවා ස්වාමීනි ඔබ වහන්සේ ඉදිරියේ. නොපිළිගන්නා ලද කාරණයක් තියෙනවා කියනවා. මොකද්ද කියලා අහපුවම කියනවා ස්වාමීනි මෙන්න මේකයි මම ඔබ වහන්සේගෙන් අහපු නැති දේ නොපිළිගත් දේ. ඒ තමයි ප්‍රඥාවන්ත උපාසකෙක් විසින් රෝගී වූ කායික දුකට පත්වෙච්ච බොහෝ ගිලන් වෙච්ච ප්‍රඥාවන්ත උපාසකයෙකුට අවවාද කළ යුත්තේ කෙසේද? ප්‍රඥාවන්ත උපාසකේ බොහෝ ගිලන් වෙච්ච කායික දුකට පත්වෙච්ච බොහෝ ගිලන් වෙච්ච ප්‍රඥාවන්ත උපාසකයෙකුට අවවාද කරන්න ඕනේ කොහොමද? තේරුණා නේද? උපාසක මහත්මයෙක් ඉන්නවා, එයා ප්‍රඥාවන්තයි. එයාට දකින්න ලැබෙනවා රෝගී වෙච්ච බොහෝ ගිලන් වෙච්ච කායික දුකට පත්වෙච්ච තවත් ප්‍රඥාවන්ත උපාසකයෙක්. දැන් මේ උපාසකයා තව ටික දවසකින් මැරිලා යනවා. මෙන්න මේ මැරිලා යන උපාසකයාට යම් අවවාදයක් දෙනවා නම් කොයි වගේ අවවාදයක්ද කළ යුත්තේ කියලා ඔන්න ඇහුවා. දැන් කාලේ නම් මොකද කරන්නේ? දැන් කාලේ නම් ඉක්මනට මහා වාහනයක නැග්ගෝගෙන දැඩි සත්කාරයකට එක්ක යන. එහෙම නැත්නම් ඕම් මොකද කරන්නේ? දරුවෝ ටික වට වෙලා අල්මාරි අදිනෝ. කනාස්සන හරි ගන්න. ඔප්පුවට නේද? දරුවෝ ටික වට වෙලා අල්මාරි හරි අදිනෝ. කෝමේ ඔප්පු ටික. තාත්තා මැරුණොත් තාත්තට හරි වදීනේ අප්පා. නේද? ඇයි මැරුණට පස්සේ අපිට දැන් ඕවා හොයන්න යන්නයි ඉඩකඩ යන. දැන් තාත්තා ඉන්නකන් අහගත්තොත් ලොකු දෙයක් නෑයි කියලා ඔන්න සමහර දරුවෝ නේද ඔප්පු ඉඩකඩන් හොයනවා. තවත් සමහර දරුවෝ මොකද කරන්නේ? කඩේ දූවගෙන යනවා බුදු පිළිම අරන් එන්න. මොකටද? අර ලෙඩාගේ මූණට ඔබලා මේ බලන්න මේ බලන්න බුදුහාමුදුරුව මේ පේනව නේද ෂෝක් ලස්සනයිනේ. ඕන්න දැන් බයි කට්ටිය මැරිලා පෙරේතෙක්වත් වෙයිද දන්නේ නෑ. මේ මිනිස්සයා ඉන්නකම් මොකුත් කරගත්තේ නෑ. දැන් අවසාන තප්පරේ හරි බුදු පිළිමයක් පෙන්නලවත් අඩුම ගානේ මොකක් හරි කරගන්න. දැන් මේ යන්තම් බනපද අහලත් තියෙනවා. ඇයි ඒ? ඇයි අර සමහර දේශනාවල තියෙනවනේ ඕන්න කිරියම්ම කෙනෙක් පාරේ හිටගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේ පාරේ වඩිනවා. වඩිනකොට ඕන්න බුදුරජාණන් වහන්සේ කිරියම්මව දැකලා වඩින එක නවත්තනවා. නවත්තපුවම මොකද වෙන්නේ? ඕන්න මුගලන් මහරහතන් වහන්සේ ගිහිල්ලා කිරියම්මට කියනවා, කිරියම්මේ කවුද ඔය ඉස්සරහ ඉන්නේ කියලා බලන්නකෝ. දැන් කිරියම්ම කොන්ද කූදුයි. ඊට පස්සේ මොකද වෙන්නේ? කෙලින් බලන්ට බෑ, වයසයි. දැන් මුගලන් මහරහතන් වහන්සේ ගිහිල්ලා කියනවා, කිරියම්මේ ඔබ ඉස්සරහව ඉන්නේ කවුද බලන්නකෝ. ඉතින් කිරියම්ම බොහොම අමාරුවෙන් බැරි බැරියේ කොන්ද උස්සලා බලනවා. බලපුවාම ඉන්නේ තුන් ලෝකෙටම උත්තරීතර වෙච්ච බුදුරජාණන් වහන්සේ. කිරියම්මගේ හිත පහදිනවා රූපේ දැකපු ගමන්. කිරියම්ම බොහොම සතුටටපත් වෙනවා. අනේ මේ අර ශ්‍රේෂ්ඨ උත්තමයාද කියලා හිත සතුටෙන් බුදුගුණ සිහි කර කර සිහි කර කර ඉන්නවා. අනේ ඉතින් මට ලාභයක්මයි, මට වාසනාවක්මයි, මේ නහින දෙහින කාලේ මට බුදුරජාණන් වහන්සේව දැකගන්න ලැබුණා නෑ කියලා සතුටෙන් හිත හිත ඉන්නවා. බුදුරජාණන් වහන්සේ දකින්න වෙන්න ඕනේ ටික සිද්ධ උන බව. ඒ නිසා බුදුරජාණන්සේ ආපහු වැඩම කරනවා. වැඩම කරලා ඉවර වෙනකොට කිරියම්ම වුණ ඉතින් තාම අර හිත පැහැදිලා දැන් බුදු ගුණේ තුල තියෙන. ඕන්න කිරියම්ම මොකද කරන්නේ? ඔහොම ඉන්නකොට එදා වහු පැටව ගහපු එළ දෙනක් කුලප්පු වෙලා මේ කිරියම්මට එනගෙන එනගෙන යනවා. දැන් කිරියම්මා මොකද කරන්නේ? අයියෝ අම්මෝ බේරපියෝ කියනවද? නෑ, කිරියම්මා ඒත් බුදුගුණම සිහි කර කර ඉන්නවා. අනේ අර උත්තමයා කී කී බුදුගුණ සිහි කර කර ඉන්නවා. ඔහොම ඉඳලා මැරිලා යනවා. මැරිලා ගියාම ඔන්න කිරියම්මා දෙව්ලොව
ගිහිල්ලා ඔය බණපදේ අහපු අපි මිනිස්සු මොකද කරන්නේ? මැරෙන්න පනා දින පන්සල පැත්තේ නුගිය සිල්පදයක් රැකපු නැති බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ නමේවත් කටපාඩම් නැති ලෙඩ ඇඳේ පනා දින තාත්තලට පනා දින අම්මලට මේ බලන්නකෝ මේ බලන්නකෝ බුදු පිළිම කියලා පෙන්නනවා. ඕන්න දැන් කාලේ මිනිස්සු ගිලන් වෙච්ච මිනිහෙකුට කරන වැඩේ නේද? එහෙමද නැද්ද? එහෙම නැත්තම් මොකද කරන්නේ? එහෙම නැත්තම් එනවා වට කරගන්නවා. අනේ අම්මේ යන්න නම් එපා, දාලා නම් යන්න එපා, යනවා නම් අපිව ඒකයි යන්න කියලා. අර මැරෙන්න පනා දින මිනිස්සයාගේ මොකද වෙන්නේ? නිදහසේ හුස්ම ගන්න දෙන්නේ නැතුව ඕන්න මොකද කරන්නේ? පොර කනවා, බදාගෙන අඬනවා. දැන් මෙතන ඇතිනේ එහෙම අඬපු අය දැන් සිහි වෙනවනේ, මාත් ඔහොම කුලා නෑ කියලා සිහි වෙනවද නැද්ද? සිහි වෙනවා. අර ඒක තැනකදී මොකද වුනේ? ඒක තැන කොහොම වුණාලු? අම්මා තාත්තා පනා දිනවලු මැරෙන්න. ඉතින් පුතාලා ටික වට වෙලා බලන් ඉන්න. ඉතින් කරන්න දෙයක් නැහැ. දොස්තර මහත්තයත් කිව්වලු තව ටික දුහයි ඉන්නේ ළඟදිම මැරෙයි කියලා. ඉතින් පුතාලා ඉතින් සද්ද නැතුව හිටියා. ඔයා වස්සේ දූට දැනගන්න ලැබුණලු පොඩිම දුවට තාත්තා මැරෙන්න යනවා කියලා. දුව හිතුවක්කාරයට දීග ගියපු කෙනෙක්. අවුරුදු ගානකින් ගෙදර ආපු නැති කෙනෙක්. දැන් ඉතින් දූත් කල්පනා කළා මේ වෙලාවේ නොගියොත් හරි අවාසී කියලා. මොකද උනේ? ඕන්න ලහි ලහිය දුවගෙන ආවා. ඇවිල්ලා දැන් මොකද කරන්නේ? තාත්තා වටේ අනික් අය සාද්ද නැහැ බලන් ඉන්නවා. දැන් එයාලා දන්නවනේ දොස්තර මහත්තයා කිව්ව තව ටිකක් මැරෙනවා. ඉතින් නිදහසේ මැරෙන්නවත් දෙන්න කියලා. අරදු ආපු ගමන් මොකද වුනේ? තාත්තා ඔබදාගෙන අඬනවා, ඉඹිනවා. තාත්තා බය වෙන්න එපා, පොඩි දුව ඉන්නවා, මොකා නැතත් බය නැතුව ඉන්න. මං තාත්තාව කොහොම හරි බේරගන්නවා. තාත්තාව යන්න දෙන්නේ, තාත්තට එහෙම යන්න පුළුවන්ද? මම ඉන්නවා කියලා දැන් ඔන්න අර මිනිස්සයා ඔබදාගෙන අඬනවා. අඩු ගානේ නිදහසේ හුස්ම ගන්නවත් නැහැ. තාත්තාගේ ඒට ඉස්සෙල්ලා අර අනිත් දුවලත් එක්ක මොකද්ද කියේ ඉඳලා තියෙන්නේ? කියේ ඉඳලා තියෙන්නේ මම දිව්‍ය ලෝකේ යණ්ඩයි ඉන්නේ, තවුතිසාවේ යණ්ඩයි ඉන්නේ, තවුතිසාවෙන් දිව්‍ය රතයක් මාව අරන් යන්නේ ඇවිල්ලයි ඉන්නේ. පුතේ මං දෙව්ලොව යනවා, මං මේවා මේවා කළා, මං දෙව්ලොව යනවා කියා තමයි ඉඳලා තියෙන්නේ. අර දුව ඇවිල්ලා බදාගෙන අඬනකොට තාත්තට තරහ ගියා. අනේ මේක මට මැරෙන වෙලාවෙවත් නිදහසේ ඉන්න දෙන්නේ නැහෙනි කියලා තරහෙන් පුපුරන්න ගත්තා. තරහෙන් පුපුරන්න ගත්තා. පැයක් දෙකක් හිටියා තාත්තා මල ඒ ඇඳ යටම යකෙක් වෙලා ඉපදුනාලු. පස්සේ දුවලටම ඇඟට වැහුණලු. ඕන්න දැන් අපේ කාලේ මිනිස්සු මැරෙන්න යන වෙලාවේ ගිලන් වෙච්ච කෙනෙකුට, පනා දින කෙනෙකුට කරන දේ. ඕන් අදවත් අහගන්න, ගිලන් වෙච්ච කායික දුකටපත් වෙච්ච මහා අපහසුවකින් ඉන්න, ශාරීරික පීඩාවක් තියෙන කෙනෙකුට සමහර යා දැන් මැරෙන්න පනා දිනවා. දැන් මේ අන්තිම තප්පරේ ගෙවන්නේ, අන්තිම ටික වෙලාවේ ඉන්නේ. ආන් ඒ ලෙඩාට, ඒ රෝගියාට කොයි වගේ අවවාදයක්ද කරන්න ඕනේ කියලා ඕන් අහගන්න. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහා නාමයෙනි ප්‍රඥාවන්ත උපාසකයා. හැබැයි ඉතින් මේක හැමෝටම බැරි වෙයිනේ. මොකද උපාසකයා ප්‍රඥාවන්ත වෙන්න එපා නේද? ප්‍රඥාවන්ත වෙන්න නැතුව හරියන්නේ නැහැ. ඊළඟට මේ අහන කෙනත් ප්‍රඥාවන්ත වෙන්න ඕනේ පොඩ්ඩක්. හරි කියන දේ අහන්න එපා, පිළිගන්න එපෑනේ. ප්‍රඥාවන්ත උපාසකයා විසින් රෝගී වූ, කායික දුකට පත්වෙච්ච, බොහෝ ගිලන් වෙච්ච ප්‍රඥාවන්ත උපාසක තෙමේ අස්වැසිල් නැති කර දෙන සිව් ධර්ම කරුණකින් අස්වැසිය යුත්තේය. දහම් කාරණා හතරකින් අස්වසන්න ඕනේ, සතුටු කරවන්න ඕනේ කියන. අර රෝගී කෙනාව දහම් කාරණා කීයකින්ද? හතරකින් සතුටු කරවන්න ඕන කියනවා, අස්වසන්න ඕන කියනවා. මොකද්ද? ආයුෂ්මත, පින්වත, සැනසෙන්න. ඔබ සැනසෙන්න කියන්න ඕනේ.
ඔබතුල බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසැලෙන ප්‍රසාදයක් තියෙනවා. ඔබතුල බුදුරජාණන් වහන්සේ ගැන නොසැලෙන ප්‍රසාදයක් තියෙනවා. එනම් මෙන්න මෙහෙමයි ඔබතුල තියෙන බුදුහාමුදුරුවෝ ගැන තියෙන පැහැදීම. කොහොමද බුදුරජාණන් වහන්සේ අරහං වන සේක, බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ වන සේක, බුදුරජාණන් වහන්සේ විජ්ජාචරණ සම්පන්න වන සේක, සුගත වන සේක, ලෝකවිදූ වන සේක, අනුත්තරෝ පුරිස ධම්ම සාරතී වන සේක, සත්තා දේව මනුස්සානං වන සේක, බුද්ධ වන සේක, භගවා වන සේක කියලා. ඔබ බුදුරජාණන් වහන්සේගේ ගුණ දැනගෙන දැන් නොසැලෙන පැහැදීමකට පත්වෙලයි ඉන්නේ. ඕන්න ඔබ බුදුරජාණන් වහන්සේ ගැන එහෙම පැහැදීමෙන් ඉන්නවා කියනවා. ඊළඟට පින්මත ඔබ සැනසෙන්න කියනවා. ඔබ සැනසෙන්න කියනවා. කොහොමද සැනසෙන්න කියන්නේ? ඔබ බුදුරජාණන් වහන්සේ ගැන විතරක් නෙවෙයි ධර්මය ගැනත් නොසැලෙන පැහැදීමකින් තමයි ඉන්නේ. ඔබ ධර්මය ගැන නොසැලෙන පැහැදීමකින් ඉන්නේ. බුදුන් වදාළ යම් දහමක් ඇද්ද ඔබ ඒ ගැන නොසෙල්වෙන පැහැදීමක් තියෙනවා. ඒ ධර්මය ස්වාකාතයි, මනාකොට දේශනා කරලා තියෙනවා. මුලමැදාග පිරිසිදුව තියෙනවා කියලා ඔබ පිළි අරගන්න කෙනෙක්. ඊළඟට ඒ දහම අකාලිකයි, ඒ දහම සන්දිට්ටිකයි, ඒ දහම ඒහි පස්සිකයි, ඒ දහම ඕපනයිකයි, ඒ දහම පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඤූහි කියන ඒ ගුණ දරනවා කියලා ඔබ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන පැහැදීමෙන් ඉන්නේ, නොසැලෙන පැහැදීමෙන් ඉන්නේ. ඔබ සැනසෙන්න, ඔබ සැනසෙන්න කියලා ලෙඩාගාවට ගිහිල්ලා ප්‍රඥාවන්ත උපාසකයා කියන්න ඕන කියනවා. දැන් ගිහිල්ලා අහන්න එම්පා, මේ ලෙඩා ඔයා ප්‍රඥාවන්තද කියලා නේද? අපි දැනගන්න ඕනේ ඉතින් ලෙඩාට මේවා කියන්න නේද? ප්‍රඥාවන්තද කියලා අපිට තේරෙන්නේ නැහැනේ, කියලා බලන්න ඕනේ. එතකොට මොකද කරන්නේ? ඕන්න ලෙඩාගාවට ගිහිල්ලා කියන්න ඕනේ, ප්‍රඥාවන්තයාගාවට ගිහිල්ලා, ඔබ ප්‍රඥාවන්තයෙක් නම් ඔබ තුල බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීමක් තියෙනවා නෝ. සැනසෙන්න, බය වෙන්න එපා. ඔබ තුල ධර්මයේ ගැන ප්‍රඥා පැහැදීමක් තියෙනවා නෝ. සැනසෙන්න, බය වෙන්න දෙයක් නෑ කියලා කියන්න කියනවා. ඒ වගේම බුදුරජාණන් දේශනා කරනවා, පින්වත ඔබ තුල ශ්‍රාවක සංඝයා ගැන නොසැලෙන පැහැදීමක් තියෙනවා. ඒ කියලා කියන්නේ ශ්‍රාවක සංඝයා සුපටිපන්නයි කියලා ඔබ පිළිගන්නවනේ. ශ්‍රාවක සංඝයා උජුපටිපන්නයි, ශ්‍රාවක සංඝයා ඥායපටිපන්නයි, ශ්‍රාවක සංඝයා සාමීචිපටිපන්නයි. මෙන්න මේ සංඝයා පුද්ගලිය වශයෙන් නම් 8 දෙනෙක් ඉන්නවා, යුගල වශයෙන් ගත්තොත් 4 දෙනෙක් ඉන්නවා. මෙන්න මේ සංඝයා තමන් ඈත ඉඳලා දානමාන හදාගෙන ගිහිල්ලා පූජා කරන්න සුදුසුයි. තමන්ගේ ගෙවල් වලට ආවහම දානේ පූජා කරන්න සුදුසුයි. ආහුනෙයයි පාහුනෙයයි, පින් සලකලා යමක් පුදන්න සුදුසුයි. දක්කිනෙයයි දොහොත් මුදුන් තියලා වඳින්න සුදුසුයි. අංජලි කරණෙයයි ලෝකෙටම පින් දහම් කරගන්න තියෙන පින්කෙත. ඒ නිසා අනුත්තරෝ පුඤ්ඤක් කේතං කියලා ඔබ දැන් සංඝයා ගැන පැහැදීමෙන් නොවැ ඉන්නේ. ඔබ තුල බුදුරජාණන් වහන්සේ ගැනත්, ධර්මයේ ගැනත්, සංඝයා ගැනත් මොකද වෙන්නේ? ඕ නොසැලෙන පැහැදීමකින් යුක්තයි නොවැ කියලා කියන්න කියනවා. ඒින්ද සැනසෙන්න, බය වෙන්න දෙයක් නැහැ. ඔබ සැනසෙන්න කියලා අස්වසන්න ඕනේ කියනවා. හිත සතුටු කරවන්න ඕනේ කියනවා. ඒ විතරක්ද පින්වත, ඔබ සතුන් මැරීමෙන් වැළකීලා වාසය කරනවනේ. ඔබ හොරකමින් වාසය වැළකීලා වාසය කරනවනේ දැන් බොහෝ කලක් තිස්සේ. ඔබ වැරදිකාම සේවනයෙන් වැළකීලා වාසය කරනවනේ.
ඔබ බොරු කීමෙන් වැළකීලා වාසය කරනවා නොවේ. ඔබ මත්පැන් මද්‍රව්‍ය පානයෙන් වැළකීලා වාසය කරනවා නොවේ. ඔබ තුල කැඩිච්ච නැති, බිඳිච්ච නැති, පළුදු නැති, ලප කැලැල් නැති සීලයක් තියනවා නොවේ. සමාධිය පිණිස පවතින පිරිසිදු සුන්දර සීලයක් තියනවා නොවේ. ඒ නිසා ඔබ සැනසෙන්න, ඔබ බය වෙන්න එපා. ඔබට නරකක් වෙන්නේ නෑ, ඔබට අයහපතක් වෙන්නේ නෑ කියලා. ඔන්න ඔය කාරණාවලින් අර ප්‍රඥාවන්තයා මොකද කරන්න වෙන්නේ? අර ප්‍රඥාවන්ත රෝගියාව සනසවන්න ඕන කියනවා, අස්මසවන්න ඕන කියනවා, හිත සතුටු කරවන්න ඕන කියනවා, දහම් කතාවේ යෙදෙන්න ඕන කියනවා, දහම් කතාවේ යෙදෙන්න ඕන කියනවා. එතකොට මොකද වෙන්නේ? මහා නාමය ප්‍රඥාවන්ත උපාසකයා විසින් රෝගී වූ කායික දුකටපත් වෙච්ච, ගිලන් බවටපත් වෙච්ච ප්‍රඥාවන්ත උපාසකයාව අස්වැසිලි ඇති කර දෙන මේ සතර ධර්මයන් තුලින් අස්වසන්න ඕන කියන. ඒ සතර ධර්මයන් වලින් අස්වසන්න ඕන කියන. නේද? සතර ධර්මයන් වලින් හිත සතුටු කරවන්න ඕන කියන. එයාව පිනවන්න ඕන කියන. ඔයා මොකටද බය වෙන්නේ? ඔයා සැනසෙන්නකෝ, සතුටු වෙන්නකෝ. අනේ ඉතින් ඔයා බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීමෙන් ඔය ඉන්නේ. ධර්මය ගැන පැහැදීමෙන් ඔය ඉන්නේ. සංගයා ගැන පැහැදීමෙන් ඔය ඉන්නේ. ඔබ තුල නොකැඩුන, නොබිඳුන, පළුදු නොවුන, කැලැල් නැති, ලප නැති, නේද? සිදුරු නැති, සුන්දර පිරිසිදු සමාධිය පිණිස පවතින සීලයක් තියෙනවනේ. දැන් ඉතින් ඔබ මොකටද බය වෙන්නේ? බුදුරජාණන් වහන්සේ ගැන ප්‍රේම මාත්‍රයක් තියෙනවනම්, ශ්‍රද්ධා මාත්‍රයක් තියෙනවනම්, බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එයාලා දෙව්ලොව උපදිනවා කියලානේ. යේ කේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපායං පහාය මානුසං දේහං දේවකායා පරිපූරෙසන්ති. නේද? ඒකීචි බුද්ධං සරණං ගතාසේ. කවුරු හරි කෙනෙක් බුදුරජාණන් වහන්සේව සරණ යනවන නති ගමිස්සන්ති අපායං. එයා අපායන්නේ නැ කියනවා. පහාය මානුසං දේහං. මනුස්ස ශරීරේ අතෑරලා දාපු ගමන් දේව කායා පරිපූර්ණසන්ති. දිව්‍ය ශරීරයේ මොකද වෙන්නේ? පරිපූර්ණේ වෙනවා කියනවා. දෙව්ලොව උපදිනවා. ඉතින් ඔබ බය වෙන්න දෙයක් නැහනේ. ඔබ තුල සද්ධාව අල්පයක් ඇතිෙන්නේ නේද? ඔබ තුල ප්‍රේමය බුදුරජාණන්ස ගැන අල්පයක් ඇතිෙන්නේ. අම්මේ අපි දැක්කනේ බුදුන් වඳින හැටි, ධර්මයට ගරු කරන හැටි, සංඝයාට ගරු කරන හැටි. අපිට දැනෙනවනේ ඔබේ සීලය. ඔබ මහා සීල ගෞරවයකින් සිල් රකින්නවනේ. ඔබ ගැන මහා කල්යාණ කීර්තියක් පැතිරෙනවනේ කියලා. ආරයව මෙන්න මේ සතර ධර්මයන්ගෙන් සතර කාරණාවලින් අස්වසන්න ඕන කියනවා. හිත සතුටු කරවන්න ඕන කියනවා. නේද? දැන් මේවා අමතකුණොත් එහෙම කියලා ලියා ගන්නවත් වෙයිද දන්නේ නෑ නේද? දැන් ලෙඩෙක් ආවට ගියාපුවම ඕව මතක් වෙන්නේ නෑ නේද? දැන් නම් ඔළුව හොල් හොල් අහන් ඉන්නවා නේද? ආය අදා මොකද්ද මන්ද කිව්වා ස්වාමීන් වහන්සේ ලෙඩුන්ට කියන්න කියලා? මතක නෑනේ අප්පා කිය කිය ඉන්න වෙයි නේද? එදා තං සුනාත හොඳට අසන්ද මනසිකරෝම හොඳට නුවණින් විමසන්ට නේද? ඒ වගේ මේවා මතකෙ තියා ගන්න. අමතක වෙනවට වචනෙන් පුරුදු කරන්ට, අවශ්‍ය තැන පාවිච්චි කරන්න නේද? හරි. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා, දේශනා කරනවා, ඒ විතරක් නෙවෙයි කියනවා, තවත් මෙන්න මෙහෙම කියන්න කියනවා, මෙහෙමත් කියන්න කියනවා. ආයස්මතුන්ට මෞපියන් පිළිබඳව අපේක්ෂාවක් ඇද්ද කියලා අහන්න කියනවා. ඔයාට මේ අම්මා තාත්තා ගැන එහෙම බලාපොරොත්තුවක් තියෙනවද කියලා අහන්න කියනවා.
එතකොට ඔහු මෙන්න මෙහෙම කියයි කියනවා. මෙහෙම කියනවා මා තුල මව්පියන් පිළිබඳව අපේක්ෂාවක් ඇත්තේ. අනේ මට අම්මා තාත්තා ගැන බලාපොරොත්තු වන්නම් තියෙනවා තමා කියලා කියයි කියනවා. එතකොට ඔහුට මෙන්න මෙහෙම කියන්න කියනවා. අහන්න කියනවා. ඔයාට දැන් අම්මා තාත්තා ගැනම බලාපොරොත්තුවක් තියෙනවද කියලා අහන්න කියනවා. එතකොට එයා කියයි කියනවා ඔව් අනේ මට අම්මා තාත්තා ගැන බලාපොරොත්තුවක් තියෙනවා කියනවා. එතකොට ඔබ මෙන්න මෙහෙම කියන්න කියනවා. ආයුෂ්මතුන් වනාහි මරණයට ළංවයි ඉන්නේ. පින්වත ඔබ දැන් මැරෙන්න ළඟා වෙලයි ඉන්නේ. මැරෙන ස්වභාවයට පත් වෙලයි ඉන්නේ. මැරෙන ස්වභාවයට අයිති වෙලයි ඉන්නේ කියනවා. ඉතින් මව්පියන් කෙරෙහි අපේක්ෂා කෙරුවත් ඔබ මැරෙනවා. නොකෙරුවත් මැරෙනවා. ඉතින් මොකද වෙන්නේ? ඔබ අම්මා තාත්තා ගැන බලාපොරොත්තු තියාගත්තා කියලා මැරෙන තියාගත්තත් මැරෙනවා. බලාපොරොත්තු තියාගත්තේ නෑ කිව්වත් මැරෙනවා කියලා මතක් කරන්න කියනවා. මතක් කරලා කියන්න කියනවා. ඒ නිසා පින්වත ඔබ තුල මව්පියන් කෙරෙහි යම් අපේක්ෂාවක් තියෙනවා නම් ඒක අතහැරලා දාන්න. ඌක වැඩක් නෑ. අම්මා තාත්තා ගැන යම් බලාපොරොත්තුවක් තියෙනවා නම් ඌන් ඕක අතහැරලා දාන්න කියනවා. එතකොට ඒ කෙනා මෙහෙම කියයි කියනවා. මව්පියන් පිළිබඳව මා තුළ යම් අපේක්ෂාවක් තිබුණා නම් ඒක මං දැන් අතහැරියා. ඒක මං දැන් අතහැරියා. ඕන්නෑ තමා. මැරෙන මං මොකටද අම්මා තාත්තා ගැන බලාපොරොත්තු තියාගන්නේ? කොහොමත් මං මැරෙනවනේ නේද? මං බලාපොරොත්තු තියාගත්තත් මැරෙනවා, බලාපොරොත්තු නැතත් මැරෙන එකේ. මං බලාපොරොත්තු නැතුවම මැරෙනවා. එහෙනම් ඕම් මං අම්මා තාත්තා ගැන තියෙන අදහස බලාපොරොත්තුව අතෑර ගන්නවා කියලා මොකද කරන්නේ? අර ප්‍රඥාවන්ත ලෙඩා මොකද වෙන්නේ? අතාරිනවා කියනවා. දැන් වැඩේ තියෙන්නේ මොකක්ද? ලෙඩ නෑ අපේ අම්මට නේද? ලෙඩ නෑ අපේ තාත්තට. තාම කොහිලවලින් ගලව ගන්න බෑනේ. කෙහෙල් ගහෙන් ගලව ගන්න බෑ. මහරෑ 12ට දොහ් ගාලා පොල් වැටෙනකොට පුතේ පොලයක් වද්ද මන්දා කියලා ආයෙත් නැගිටලා යනවනේ. ඇවිද ගන්න බෑ. ඇස් පේන්නේ නෑ. තාම පොල් ගස් අතෑරගන්න බෑ. අඹ ගස් අතෑරගන්න බෑ. කොච්චරද කියනවනම් බණ ඇහුවා. සත්තුන්ට කන්න දුන්නා මානිසංශ 100යි කියනකොට සාදුකාර දීපු අපේ තාත්තා රඹුටන් කාලෙට ටකයක් බැඳලා නින්දෙත් ගැවැදින්න කියලා මාපුටෙන් ඉල්ලි බැඳගෙන නිදි. ඕන් අපේ අයට රඹුටන් ගහ තෑරගන්නටවත් බෑ. වවුලෙකුට දෙන්නෙකුට කෑ දුන්නාම මොකේ ඕක යන ලෝකෙකට පින් රැස් වෙනවනේ. කකුලේ මාපට ඇඟිල්ලේ බැඳගෙන එතකොට දඟලන කොට හරි ටකේ හෙලවෙන්නේ නැතේ කියන ඕන්න. ඉතින් මේ ලෙඩු තියා මේ හොඳට ඉන්න 6-4 තියෙන මිනිස්සු නේද? 4 ගාතේ තියෙන මිනිස්සු අත ඇරගත්තේ නෑනේ. ඒත් ඉතින් ප්‍රඥාවන්ත නම් මොකද වෙන්නේ? එයා අතාරිනවා කියන. ඕ ඉතින් මං මැරෙන එකේ මොකටද මං අම්මා තාත්තා ගැන බලාපොරොත්තු තියාගන්නේ කියලා ඔන්න එයා අතාරිනවා කියන. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ එයා කියනවා මොකද වෙන්නේ? එයාට ආයෙ කතා කරන්න කියන. දැන් ඔන්න අම්මා තාත්තා ගැන තිබ්බ අදහස අතෑරියා කියනවා. ඊට පස්සේ කියනවා තව කතා කරන්න කියනවා. කොහොමද කතා කරන්නේ? පින්වත ඔබට අඹ දරුවෝ ගැන එහෙම බලාපොරොත්තුවක් තියෙනවද? නෝන ගැන දරුවෝ ගැන එහෙම බලාපොරොත්තුවක් තියෙනවද කියලා අහනවා. අපේක්ෂාවක් තියෙනවද කියලා අහනවා. එතකොට එයා මෙන්න මෙහෙම කිව්වොත් මා තුළ අඹ දරුවන් පිළිබඳව නම් අපේක්ෂාවක් තියෙනවා තමයි. අනේ ඉතින් අර නෝනව දාලා මං කොහොමයි යන්නේ? අනේ මං අර දරු පැටව ටික දාලා කොහොමයි යන්නේ කියලා ඔන්න කියන්න ඉඩ තියෙනවා කියනවා. එතකොට මොකද කරන්න තියෙන්නේ? එතකොට ඔබ වෙන්න මෙහෙම මතක් කරන්න කියනවා ප්‍රඥාවන්ත ලෙඩාට, ගිලන් වෙච්ච මිනිස්සයාට. පින්වත ඔබ දැන් ඔබ බලාපොරොත්තුෙන් හිටියත් අඹ දරුවෝ ගැන ඔබ මැරෙනවා. අඹ දරුවෝ ගැන බලාපොරොත්තු නැතුව හිටියත් ඔබ මැරෙනවා. බාය දරුවෝ බිරින්දෑව ගැන බලාපොරොත්තු තියාගෙන හිටියා කියලා මැරෙන එක නවතින්නේ
නෑ බලාපොරොත්තු නැතුව හිටිය කියලා මරණ එක නවතින්නේ නෑ ඒ නිසා අඹදරුව ගැන බලාපොරොත්තු තිබුණත් ඔබ මැරෙනවා අඹදරුව ගැන බලාපොරොත්තු නැතත් ඔබ මැරෙනවා ඔබ දැන් මරණයට අයිති කෙනෙක් මරණයට ලං වෙච්ච කෙනෙක් ආන් එහෙව් එකේ ඔබ දැන් ඉතින් ඔය අඹදරුව ගැන තියෙන අදහසත් අතෑරලා දාන්න ඕන් ඔය ඔය කට්ටිය මොනව හරි කරගන්නේ නැත නේද ඔබ මැරුණට පස්සේ ඕනනම් වලගාවට ඇවිල්ලා අනිත්‍යවත සංඛාරා කියලා ඔය පස් ටිකක් දාලා ගිහිල්ලා හේට අනිද්දා ඉඳලා ආයේ hina වෙවි ඉඳි නේද එහෙමද නැද්ද එහෙමනේ දැන්නේ දැන් මොකද කරන්නේ එහෙනම් ඕන්න සිහි කරන්න කරනවා ඔබ කොහොමත් මැරෙන එකේ අඹදරුව ගැන බලාපොරොත්තු තිබුණත් මැරෙනවා නැතත් මැරෙන එකේ ඕන් ඔය අඹදරුව ගැන තියෙන අදහස අතෑරලා දාන්න කියනවා එතකොට අර ප්‍රඥාවන්ත රෝගියා මොකද කියනවා කියන්නේ එතකොට කියනවා කනෝවිතින් මං හිටියත් බලාපොරොත්තු තිබුණත් මැරෙනවා නම් බලාපොරොත්තු නැතත් මැරෙනවා නම් මං ඉතින් මොකටද අඹදරුව ගැන බලාපොරොත්තු තියාගන්නේ මං ඕකත් අතෑරලා දානෝ කියලා මොකද වෙන්නේ ඕන් එයා සිහි කරනවා කියනවා එයා කියනවා කියනවා එතකොට තවත් ඉස්සරහට යන්න කියනවා එතනින් නවතින්න එපා කියනවා බුදුරජාණන් සේ දේශනා කරනවා ඕ ඔබ එතකොට අහන්න කියනවා මෙහෙම ඒ ලෙඩාගෙන් ප්‍රඥාවන්ත රෝගියාගෙන් අහන්න කියනවා මෙන්න මෙහෙම පින්වත ඔබට මානුෂීය වූ පංචකාම ගුණයන් පිළිබඳව අපේක්ෂාවක් තියෙනවද මේ මනුස්ස ලෝකේ තියෙනවනේ පංචකාම ගුණය ඇසින් දකින රූප කනෙන් ඇහෙන ශබ්ද නාසයෙන් දැනෙන ගඳ සුවඳ දිවට දැනෙන රසය කයට දැනෙන පහස නේද මෙන්න මේවා ගැන ඔබට අපේක්ෂාවක් තියෙනවද කියලා අහනවා අහන්න කියනවා එතකොට මේ ප්‍රඥාවන්ත උපාසකයා කිව්වොත් ඕවිතින් මට මානුෂීය වූ පංචකාමයේ ගැන නම් පොඩි අපේක්ෂාවක් තියෙනවා කියලා කිව්වොත් ඔබ මෙන්න මෙහෙම කියන්න කියනවා එයාට ඒ ප්‍රඥාවන්ත ලෙඩාට කොහොමද කියන්න කියන්නේ කියන්න කියනවා පින්වත ඔබ ඒව ගැන අපේක්ෂාවක් තිබුණත් මැරෙනවා ඔබ ඒව ගැන අපේක්ෂාවක් නැතත් මැරෙනවා ඒ නිසා ඕන් ඔහි ඔය පංචකාමයන්ට තියෙන ආසාව අහතෑරලා දාන්න ඕන් ඕක අල්ලලා දාන්න ඕක වැඩක් නෑ කියලා කියන්න කියන ඔබ කොහොමද දැන් මැරෙන්නයි ඉන්නේ දැන් ඉතින් පණ ඇදද ඉන්නේ දැන් ඉතින් ඕවා ගැන බලාපොරොත්තු තිබුණත් මැරෙනවා නැතත් මැරෙනවා එහෙව් එකේ ඕක ඉතින් නිදහසේම මැරෙමු ආයේ මොකටද ඇහිතේ බලාපොරොත්තු තියාගන්නේ කියලා මොකද කරන්න කියන්නේ ඕන් අතාරින්න කියනවා එතකොට අර ලෙඩා මොකද කරන්නේ ලෙඩා කියනවලු ඒකත් එහෙමම තමයි පංචකාම ගැන ආසාව තිබුණත් මැරෙනවා නම් නැතත් මැරෙනවා නම් මේවා ගැන බලාපොරොත්තු නැතුවම මැරෙන එක හොඳයි කියලා ඕම් මං අතෑරියා එහෙනම් ඒ ගැන තියෙන ආසාව කියලා ඔන්න එයා ඒකත් අතාරිනවා කියන ඊට පස්සේ මොකද කරන්නේ ඊට පස්සේ මෙයා අහන්න කියනවා මෙහෙම පින්වත එයා කියනවා මෙන්න මෙහෙම ඌන් ඕක අතෑරලා දාන්න ඔය පංච කාමයේ මනුස්ස වූ පංච කාමයේ ඊට වඩා දිව්‍ය පංච කාමය හොඳයි ඒකේ හිත පිහිටුව ගන්න කියනවා වැඩක් නෑ ඔය මනුස්ස ලෝකේ රූප බල බල ඉන්නේ මනුස්ස ලෝකේ සද්ධාහා ඉන්නේක වැඩක් නෑ ඔබ දිව්‍ය වූ පංචකාමයට මොකද වෙන්නේ? ඔව් අපේක්ෂාවක් ඇති කරගන්න කියනවා. මොකද වෙන්නේ දිව්‍ය වූ පංචකාමයට හොඳයි නීට වඩා කියනවා. කියලා කියන්න කියනවා. එතකොට මොකද වෙන්නේ? එහෙමනම් එයා කියනවා කියනවා. එහෙනම් මං ඉතින් දිව්‍ය වූ පංචකාමයට හිත පිහිටව ගන්නම් කිය. හිත පිහිටව ගන්නම් කියනවා. එතකොට මොකද වෙන්නේ? ඕ ඊට පස්සේ එයාව එහෙමනම් දැන් මොකද කළේ? මනුස්ස පංචකාමයෙන් ඉවත් කරලා දිව්‍ය පංචකාමයේ ඔන්න හිත පිහිටෙව්වා. දැන් එයා මනුස්ස ලෝකයට ඇතේරියද නැද්ද? ටික 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 ටික
ආතෑරෙව්වා. දැන් අතෑරලගෙන වැඩන්නේ මේ මනුස්ස ලෝකේ උඩු සම සැරව ගලන රූප දිහා බල බල ඌන්ව අල්ලලා දාන්න. අපි යන් දිව්‍ය ලෝකේ. එහි කොච්චර සැපද නේද? ඈ එහින් රූප දකින්නකොට දිව්‍ය ලෝකේ හොඳ වැඩි මෙහෙට වඩා නේද කියලා ඔන්න මනුස්ස ලෝකේ පංචකාමයෙන් හිත අතහැරවලා මොකද කරන්නේ? දිව්‍ය ලෝකේ චාතුම් මහරජික දෙවියන් අතර හිත පිහිටවන්න කියනවා. චාතුම් මහරජා එතකොට ලෙඩාගෙන එහෙනම් ඔන්න මම මනුස්ස ලෝකේවා අතහැරියා. එහෙනම් මං චාතුම් මහරජිකේ යනවා. මම මැරිලා චාතුම් මහරජිකේ යනවා කියලා හිතන්න කියනවා. එයා කියයි කියනවා. එහෙම හිත පිහිටවා ගන්න කියනවා කියනවා. එදුකල යාගෙනලු එහෙනම් ඕන් එහෙනම් ඔබතුමා දැන් කිව්වනේ මම මනුසු ලෝකේ පංචකාමයෙන් අතෑරිලා මං දිව්‍ය ලෝකේ චාතුම් මහරජිකේ උපදිනවා කියලා හිතා ගන්නවා කියලා. එදුකොට මොකද කරන්න කියන්නේ? ඔයින් නවතින්ට ඒපා කියනවා. මොකද කරන්න කියන්නේ? ඒ වුණාට මං අහලා තියෙනවා මනුසු ලෝකේ අවුරුදු 50ක් එහෙ එක දවසලු ඔය කියන තරම්ම ලස්සන නැල්ලු ඒකටත් එක්ක බලන්න එපැයි තාවතින්සේ. අප්පා මේ මනුස්ස ලෝකේ අවුරුදු 100ක් එහෙ එක දවසලු. අනිත් එක සක්දිවිඳු එහෙ ඉන්නවා. ඊළඟට දිව්‍ය අප්සරා ඔය තව චාතුම් මහරජිකේ වගේ කොච්චර ලස්සනද. අනිත් එක ඒ දිව්‍ය අප්සරාව කොච්චර හොඳද, දිව්‍ය සැප කොච්චර වැඩිද. ඒ නිසා චාතුම් මහරජිකේ ඕනේ නැහැ. එහෙනම් හිත පිහිටවා ගන්න තාවතින්සයන්ද කියපුවාම අර ප්‍රඥාවන්ත ලෙඩාගෙනලු මොකද? එහෙනම් මං චාතුම් මහරජිකේ පිහිටවාගත්තු හිත අයින් කරගන්නවා. අයින් කරගෙන එහෙනම් මම ඔබ කිව්වා වගේ තාවතින්සේ හිත පිහිටවා ගන්නවා කියනවා. එහෙ හැම රූපයක්ම තාවතින්සේ රූප චාතුම් මහරජිකේට වඩා ප්‍රණීතයි සුන්දරයි මනහරයි. පංචකාමෙම චාතුම් මහරජිකේට වඩා හොඳයි නොවේ. ඒ නිසා මොකද කරන්නේ? මං තාවතින්සේ හිත පිහිටවා ගන්නවා කියලා වුණා. හිත පිහිටවා ගන්නවා කියලා ටිකක් වෙලා ඉඳලා කියන්න කියනවා. ඒ වුණාට බං අහලා තියෙනවා යාමේ ඔයිට වැඩි කියලා. යාමේ ඔයිට වැඩි කියලා හිතන්න කියනවා. මොකද කරන්නේ? එහෙම කියලා හිතන්න කියනවා. ඔය තාම තාවතින්සේ දිව්‍ය ලෝකෙට වඩා යාමේ ආවුස වැඩි, දිව්‍ය සැප වැඩි. ඔය ඉතින් කොහොමත් තාවතින්සේ ගියත් ඔබ දැන් මැරෙන එකේ නේද? අපේක්ෂා තිබුණත් මැරෙනව නැතත් මැරෙන එකේ. අපි කෝකටත් යාමෙම ඉපදෙමු කියලා කියන්න කියනවා. එතකොට අර ප්‍රඥාවන්ත උපාසකයා මොකද කරන්නේ? දැන් අතෑරගෙන අතෑරගෙන එනවනේ, කියන දේ යහනවනේ. එහෙනම් ඕම් මන් තාවතින්සෙන් හිත අයින් කරලා ඡා යාමේ හිත පිහිටවා ගන්නවා. යාමේ හිත පිහිටවා ගන්නවා කියලා කියනවා කියනවා. ඕන්න එතකොට හිතන්න කියනවා. ඒ වුණාට ඉතින් යාමෙට වඩා මොන තරම් සැපද තුසිතේ. අප්පා බලන්ට ඒපැයි යාමෙට වඩා තුසිතේ ගොඩක් සැප. මනුස්ස ලෝකේ අවුරුදු 400ක් තුසිතේ එක දවසයිලු. ඒ වගේ දවස් 7ක් එහෙ එක සතියක්ලු. ඒ වගේ සති 4ක් එහෙ එක මාසයයිලු. ඒ වගේ මාස 12ක් එහෙ අවුරුද්දයිලු. ඒ වගේ අවුරුදු 1000 ගානක් එහෙ ඉන්න අයගේ ආයුසලු. ඔය මං අහලා තියෙනවා දැන් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 2600යිනේ. තුසිතෙට තාම දවස් 6මාරයි. තුසිතෙට තාම දවස් 6මාරයි. ඒ නිසා අපි ඔය තායාමේ උන්නේ තුසිතෙට යා. අනිත් එක මාත්‍රු දිව්‍ය රාජ්‍යයත් ඉන්නවනේ ඔය කියලා වුණ මොකද වෙන්නේ? තුසිත දිව්‍ය ලෝකෙට හිත පිහිටවනවා කියනවා. තුසිත හිත පිහිටවුවාම මොකද කරන්නේ? ඒත් මං අහලා තියෙනවා තුසිතට වඩා නිම්මාන රති අම්මේ බලන්න එපැයි. කැමති කැමති පාට මවන්න පුළුවන්, කැමති කැමති රූප මවාගන්න පුළුවන්, කැමති කැමති ආහාර මවාගන්න පුළුවන් නිම්මාන රති. වචනෙම පේනවනේ ආයේ නේද? එහෙනම් මෙහෙම කරමු. තාවුතිසා වෙනුත් අයින් වෙමු. අපි නිම්මාන රතියෙම යම් කියලා ඕන්නාර ලෙඩා එක්ක කී කියා ඉන්න කියනවා.
නේද වැඩි තියෙන දැන් කාලේ මේවා කියන්න ගියොත් අපි වාලලා පිසන් කොටුට දාන දොස්තර මහත්තු මේ මොනවද මේ කියවන්නේ ලිඩ්ඩුත් එක්ක මේ මනුස්සයාට පොඩ්ඩක් රෙස්ට් කරන්න දෙන්න එපැයි කියලා අර මනුස්සයා නිකම්ම නිකම් මැරෙන්න ආරිනව මේ මනුස්සයාට නම් ඒ කාන්තෙන් මුලේ අමාරුවක්ද කොයිද මේ මොනවද මේ කියවන්නේ නේද ඒත් බලන්නකො බුද්ධ දේශනාවක් නේ දැන් ඒකේ තේරුම මොකද්ද? ලෙඩ්ඩු විතරක් නෙමෙයි අනික් අයත් ප්‍රඥාවන්ත නෑ. නැත්නම් ඉතින් මේවා කියනකම් බලන් ඉඳපන්. අනේ බලන්නකො අර මිනිස්සයව ටික ටික ගලවන ලස්සන ටික ටික අයින් කරන ලස්සන. දැන් මේ මනුස්ස ලෝකෙන් අයින් කරගෙන කාම ලෝකෙන් අයින් කරගෙන යන්නේ නේ. දක්ෂයිනේ. ආරේ ඊට පස්සේ මොකද වෙන්නේ? අපිට නම් මේව මතක් වෙන්නේ නැහැ නේද? අනේ අම්මා කියාගෙන දුවාගෙන යයිනේ. ඈ ඒ නිසා මතක් කරගන්න වෙහෙම එක අහගෙනවත් හිටියක් කියලා සූත්‍රයක් නේ. හරි. ඊට පස්සේ මොකද වෙන්නේ? ඕන්න නිම්මාන රතේ හිත පිහිටවනවා කියන. ඊට පස්සේ කියනවා කියන නිම්මාන රතේ එහෙම පරණිම්මිත වසවර්තිය බලන්න ඕනේ සැප. ඒකේ සැප කියන්නේ කාම ලෝක අතරේ අග්‍රම ලෝකෙනේ. යම් ඇහින් දකින්න රූපයක් තියෙනවා නම් ආන් දකින්න වෙන රූප ඒ රූප දැකපු නැති ඇස් වැඩක් නෑ නොකිය කියා ඕන්න මොකද වෙන්නේ අර පරිනිම්මිත වසවර්ති ලෝකේ හිත පිහිටවන්න කියනවා එතකොට ලෙඩත් කියනවා ඒක තමයි එහෙනම් ඉතින් කාම ලෝකේ තියෙන අග්‍රම තැනට මං යනවා මම එහෙනම් ඕන්න නිම්මාන රතියේ හිත පිහිටවගත්ත එක අයින් කරගන්නවා මම එහෙනම් මෙරිලා පරිනිම්මිත වාසවර්තියේ උපදිනවා කියලා ඔන්න එයා හිත පීටව ගන්නවා. එහේ දෙවියෝ හරි මනහරයි ප්‍රණීතයි හරිම සුන්දරයි කියලා මොකද වෙන්නේ? හිත පීටව ගන්නවා කියනවා. එහෙම හිත පීටව ගත්තාම මොකද වෙන්නේ? ඔව් එයා කියන්න කියනවා. ඔන්න දැන් අපිට හිතුණා දැන් අපි දන්නවා මෙයා දැන් හිත පීටවගෙන තියෙන කොහෙද? පරිනිම්මිත වාසවර්ති දිව්‍ය ලෝකේ ඊට පස්සේ මොකද වෙන්නේ මෙහෙම කියන්න කියනවා මං ඒ වුණාට මේ කියන්න යන්නේ දිව්‍ය ලෝක කොහොමද ඉතින් කාම ලෝකනේ කොහොමත් එහින් රූප දකින්නම වෙනවා ඒවට ඇලෙනවා ගැටෙනවා ඉතින් මං කල්පනා කළේ ඔයාට එහෙම නෙවෙයි දැන් කොහොමත් මැරෙන එකේ තව චුට්ට වෙලාවක් ඉන්න එකේ ඔය දිව්‍ය ලෝක වල උපදින්න නැතු එමු පරණීමිත වාසවර්තය වුණත් කාමේනේ අප්පා ඕක දික දුකක්නේ ඒ නිසා මෙහෙම කරන්න දැන් ඔබතුමා බඹලෝ හිත පිහිටව ගන්න බ්‍රහ්ම ලෝකේ හිත පිහිටව ගන්න කියනවා එතකොට මොකද වෙන්නේ ඕන්න දිව්‍ය ලෝකෙන් එයාගේ හිත අයින් කරලා බ්‍රහ්ම ලෝකේ හිත පිහිටවනවා කියනවා ඒකත් ඇත්ත තමයි ඒකත් ඇත්ත තමා නේද කාම ලෝකනේ දිව්‍ය ලෝකනේ ඒ නිසා ඉතින් ඕකේ ඉඳලා වැඩක් නැහැ. එහෙනම් ඔබතුමා කිව්වත් වගේ මං කොහොමත් මැරෙන ඒකේ ඈ සියලු කාම ලෝක වලට ඉහළින් තියෙන මම බ්‍රහ්ම ලෝකේ හිත පිහිටව ගන්නවා කියලා ඔන්න ලෙඩා මොකද කරන්නේ? බ්‍රහ්ම ලෝකේ හිත පිහිටව ගන්නවා කියන. දැන් මේ අපි ගයිඩ් කරනවානේ. අපි මෙයාව හොඳට මෙහෙවනවා ලෙඩාව. නේද? ඊට පස්සේ මොකද වෙන්නේ? ඕ බ්‍රහ්ම ලෝක හිත පිහිටවනවා කියනවා. ඉතින් දැන් බඹලොව හිත පිහිටවලා කියනවා කියනවා. ආයි ඉතින් කාමේ නෑනේ. හරි සැපයිනේ බඹලොව කියලා හිත පිහිටවනවා කියනවා. නේද? ඉතින් ගටිකාර බ්‍රහ්මරාජයා ඉන්නවා, සනං කුමාර බ්‍රහ්මරාජයා ඉන්නවා, සහම්පති බ්‍රහ්මරාජයා ඉන්නවා. ගියාම මුණ ගැහෙන්න බැරි ඈ කියලා ඔන්න හිත පිහිටවනවා. නේද? පිහිටවලා ඉන්නකොට මොකද කියන්නේ? ඕනේ ඉතින් ටිකක් වෙලා ඉන්නකොට කියනවා පින්වත ඒක නෙමෙයි මම මේ කල්පනා කළේ මේ බ්‍රහ්ම ලෝකත් අනිත්‍යයිනේ එහෙම නේද ඔව් ඔව් මාත් අහලා නම් තියෙනවා බ්‍රහ්ම ලෝකත් අනිත්‍යයි මතකනේ බක බ්‍රහ්මයා හිතන් හිටියේ නිට්යයි කියලා නේ පාස්සේ බුදුරජාණන් වහන්සේ ගිහිල්ලා තේරුම් කරලා දුන්නාට පාස්සේනේ බක බ්‍රහ්මයාටත් තේරුනේ මේවා අනිත්‍යයි කියලා ඒ නිසා පින්වත මං දැන් ඔය බඹලෝ උපදින්න කිව්වට මට මේ දැන් කල්පනා වුණේ බඹලෝවත් අනිත්‍යයි නෝයි ඒ ළඟට ස්ථිර නෑ නෝයි පංච උපාදානස්කන්ධේට
අයිති නොවේ නේද උපාදාන වෙන ස්කන්ධ පහට අයිති නොවේ රූපෙට අයිතිනේ බඹලුවත් වේදනාවට අයිති සංඥාවට අයිති සංස්කාරවලට අයිති විඥානෙට අයිති ඉතින් මේ පංච උපාදානස්කන්ධෙටම බඹලෝ අයිති නොවේ පංච උපාදානස්කන්ධය දුකක් නොවේ අනිත්‍යයිනේ නේද අනිත්‍යයි නොවේ පංච උපාදානස්කන්ධය බඹලවත් එහෙනම් අනිත්‍යයි අනිත්‍ය බඹලවත් දුකමයි තියෙන්නේ අනිත්‍ය බ්‍රහ්ම ලෝකේ දුක තියෙන නිසාම ඒ බඹලවත් මම කියලා පවත්තන්න බෑනොවේ මගේ කියලා පවත්තන්න බෑනොවේ මගේ ආත්මය කියලා පවත්තන්න බෑනොවේ කියලා මොකද කරන්නේ බ්‍රහ්ම ලෝකේනොත් හිත අයින් කරන්න කියනවා බ්‍රහ්ම ලෝකෙන් හිත අයින් කරන්න කියනවා හිත අයින් කරන්න කියලා මොකද කරන්නේ ඕ හිත ඉවත් කරලා පංච උපාදානස්කන්ධය නිරුද්ධ වීම කෙරෙහි සිත යොමු කරවන්න කියනවා පංච උපාදානස්කන්ධය ගැන නිරුද්ධ වීම කෙරෙහි ඒ කියන්නේ රූපය ගැන කලකිරෙන විදිහට වේදනාව ගැන සංඥාව ගැන සංස්කාර ගැන විඥාන ගැන කලකිරීම ඇති කරවන්න කියනවා කලකිරෙනකොට මොකද වෙන්නේ මෙයාට ඒකෙන් නිදහස් වෙන්න හිතෙනවා නිදහස් වෙන්න හිතෙනකොට එයා නිදහස් වෙන මග පුරුදු කරනවා නිදහස් වෙන මග පුරුදු කරනකොට එයා නිදහස් වෙනවා නිදහස් වුණාම මොකද වෙන්නේ ඔව් නිදහස් වුණාම එයාට නිදහස් වුණා කියන ඥානය ලැබෙනවනේ ඒ නිසා ඉස්සරෝම කරන්න කියනවා මොකක් මේ පංච උපාදානස්කන්ධය නිරුද්ධ වීම කෙරෙහි හිත යොමු කරවන්න කියනවා එතකොට ආන් එහෙම හිත යොමු කරපුවාම මෙසේ කියන්නේ නම් මෙන්න මෙහෙම කියනවනම් මා විසින් සිත බ්‍රහ්ම ලෝකෙන් ඉවත් කරගන්නා ලද්දේය මම බ්‍රහ්ම ලෝකෙනුත් හිත අයින් කරගත්තා කියලා ඔන්න ලෙඩා කියනවනම් ගිලන් වෙච්ච කෙනා කියනවනම් සක්කාය නිරෝධෙහි සිත යොමු කරන ලද්දේ එයා මොකද කියන්නේ සක්කාය නිරෝධෙහි සිත යොමු කරන ලද්දේ කියලා කියයි කියනවා මහා නාමය මේ විදිහට පංච උපාදානස්කන්ධයෙන් මිදුණු සිත් ඇති උපාසකයාගේ විමුක්තිය සියවසක් මුළුල්ලෙහි මිදුණු සිත් ඇති භික්ෂුවගේ විමුක්තිය හා සසඳා බලද්දි ඒ කියන්නේ දැන් මේ ලෙඩා ඇඳේනේ ඉන්නේ දැන් මේ චුට්ටකට ඉස්සරලානේ පංච උපාදානස්කන්ධෙන් නිදහස් වෙනවා කියන අදහසාවේ පංච උපාදානස්කන්ධෙන් නිදහස් කියලා මෙයා කිව්වේ කොහොමද එයා කිව්වේ මා විසින් බ්‍රහ්ම ලෝකේනුත් සිත ඉවත් කරගන්නා ලද්දේය සක්කාය නිරෝධෙහි සිත යොමු කරන ලද්දේය කියලා කිව්වොත් මේ ලෙඩා උපාසකයා මහා නාමය මෙසේ පංච උපාදානස්කන්ධයෙන් මිදුණු සිත් ඇති උපාසකයාගේ විමුක්තිය පංච උපාදානස්කන්ධයෙන් මිදිලානේ දැන් එයාගේ සිත එයා පංච උපාදානස්කන්ධයටවත් ආසාවක් නැහැ ඒකෙනුත් අයින් වෙලා දැන් එතකොට රූපේ ගැන ආසාවක් නැහැ විඳීම ගැන ආසාවක් නැහැ සංඥාව සංස්කාර විඥාන ගැන ආසාවක් නැහැ මෙන්න මේකෙන් මිදුණු උපාසකයාගේ විමුක්තිය කොයි වගේද කියනවාද අවුරුදු 100ක් විමුක්තිය සාක්ෂාත් කරලා ජීවත් වෙන භික්ෂුවකගේ විමුක්තියත් එක්ක සසඳා බලද්දී මේ දැන් විමුක්තියටපත් වෙච්ච ගිලන් කෙනාගේ විමුක්තියයි අවුරුදු 100ක් විමුක්තියටපත් වෙලා ඉන්න කෙනාගේ විමුක්තියයි වෙනසක් නෑ කියනවා. ඒ විමුක්ති දෙකම එක සමානයි. දෙදෙනාගේම නිවන සමානයි කියනවා. කොහොමද? මැරෙන්න පණ අදිනකොට හිටියේ කොහෙද? මැරෙන වෙලාවේ මැරුන්නේ නෑනේ. එයා පිරිනිවන් පානවද නැහැ? එයා පිරිනිවන් පානවා. හැබැයි කවුරුද මේක කරන්නේ? ප්‍රඥාවන්ත උපාසකයා. කා ගැනද මේ කා එක්කද මේක කරන්න ඕනේ?
ප්‍රඥාවන්ත ගිලන් උපාසකේකුට. ප්‍රඥාවන්ත ගිලන් උපාසකේකුට. නේද? දැන් අපි ගිහින් ඕන් කිව්වොත් එහෙම මොකද්ද කියන්නේ? අම්මේ එහෙනම් අපි මෙහෙමයි අම්මා ඉතින් ඔන්න අම්මා තාත්තා ගැන බලාපොරොත්තු නෑ නේද? නෑ නෑ මට අම්මා තාත්තා ගැන බලාපොරොත්තු නෑ මට මගේ මුණුපුරෝ දාලා නෑ යන්න බෑ. ඕන්න නේද? ඌනැල්ලා වගේ ඒක තැන කතාරිනවා තව තැන අල්ලනවා නේද? ඊට පස්සේ මොකද කියන්නේ? අනේ අම්මේ ඉතින් මුණුපුරෝ ගැන ආසාව ඕන්නේ නෑ කිව්වා. නෑ නෑ උන්ට කලක් යන්න ඕන මම නැතුව කොහමද උන්ට ඕන්න කියනවා. එතකොට ඒකෙන් අපි තේරුම් ගන්න ඕනේ මේ උපාසිකාව ප්‍රඥාවන්ත නෑ, මේ උපාසකයා ප්‍රඥාවන්ත නෑ නේද? අම්මේ ඉතින් මෙහෙමයි අඹදරුවෝ ගැනීම අදහසක් තියෙනවද? අනේ කොල්ලෝ මේ අඹදරුවෝ ගැන කතා කරනවා මට මේ බටයක් හරි ගහලා කොහොම හරි හොඳ කරන්නේ නැතුව මේ මොනවා කතා කරනවද මන් දන්නේ නැහැ කියලා කිව්වොත් එහෙම ඒකේ තේරුම ඒ උපාසක අම්මත් ප්‍රඥාවන්ත නෑ, ඒ උපාසකයාත් ප්‍රඥාවන්ත නෑ නේද? වතුර 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 කියලා ඉල්ලුවත් එහෙම ඒ උපාසකයාත් ප්‍රඥාවන්ත නෑ. අර එක මිනිසෙක් හම්බුණා, ඒ මිනිසයා හැප්පිලා මැරිලා තියෙන. එතකොට ඒ හැප්පිලා මැරිච්ච මිනිසයා වාහනයක් එලවගෙන යද්දි හැප්පිලා මැරිලා තියෙන. එතකොට ලොකු ලොරියක්. එතකොට මේක වෙලා තියෙන්නේ මහා පාන්දරක. එතකොට මේ මහා පාන්දරක වෙලා දැන් හැප්පිලා ඉන්නකොට මේ මිනිසයා පැයක් දෙකක් හැප්පිච්ච තැන ඉඳලා තියෙනවා කවුරුත් නැතුව. ඉතින් මේ මිනිසයා මොකද කරලා තියෙන්නේ? වතුර 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 කීකේ ඉඳලා ඉඳලා මැරිලා ගියා. මැරිලා ගිහිල්ලා පෙරේතෙක් වෙලා ඉපදුනා. ඉපදිලා මොකද වෙන්නේ? දැන් පෙරේතෙක් වෙලා දුවගේ ඇඟට වැහෙනවා. තාත්තා දුවගේ ඇඟට වැහිලා කියනවා වතුර පූජා කරන්න, වතුර පූජා කරන්න. ඇයි වතුර තිබහයිලු වෙහෙත්? ඊළඟට කියනවා අපි ඇව්වා ඉතින් මොකද මේ වතුර තිබහා කිව්වහම, මොකද මේ පෙරේත ලෝකෙ ගියේ කිව්වහම කියනවා මේ ගෑණි මං පැන පන ඇද ඇද ඉන්නකොට වතුර පොදක් දුන්නේ නෑ. වතුර පොදක් දුන්නේ මට මුන් කියනවා. පන ඇද ඇද වතුර ඉල්ලුවා 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 මේකෙක් වතුර ටිකක් දුන්නේ නෑ කියනවා. එයා දන්නේ නෑ මහපාරේ හැප්පුනේ. එයා දන්නේ නෑ පැය දෙක තුනක් කවුරුවත් මේක දන්නේ නෑ. එයා දන්නේ නෑ තමන්ගේ දරුමල්ලු හිටියේ කිලෝමීටර් 30-40කට ඈතින් කියන්නේ. එයා දන්නේ නෑ. එයා මොකද වුනේ පනාදින වෙලේ කල්පනා කළේ එකෙක් වතුර දෙන්න නෑ තරහින් හිටියා. පසුතැවුණා, කල්පනා කළා, ගැටුණා, තරහසිතින් මැරුණා, පෙරේතෙක් වෙලා ඉපදුනා නේද? තව සමහර දරුවෝ ඉන්නේ නේද? මිනිස්සු ඉන්නේ රට ඉන්න දුව එක්කෙන්න 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 කියනවා. ඉතින් දුව එනකම් පන ඇද 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 ඉන්නවා නේද? ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් සමහර එක එක සිද්ධි තියෙනවා. අපිට හිතා ගන්න බෑ සමහර ඒවා. මොනරාගල අසපුවේදී ධර්ම දේශනාවක් කළා. ඒ ධර්ම දේශනාව වෙලාවේ කරපු ධර්මදේශනයට අඹසක්කර පේත වස්තුව ගැන කිව්වා. අඹසක්කර පේත වස්තුවේ තියෙනවා එක තැනක ඒ ප්‍රේත වස්තුවේ තියෙනවා මේ මිනිස්සෙක් මැරිලා පෙරේතෙක් වෙලා රජ්ජුරුව උලතියපු තමන්ගේ ඥාතිය ගාවට එනවා. දවස් 20ක් 30 මේ ඥාතියව උලක ඉන්නේ දැන් මැරිලා නැහැ. ඔහොම උලක ඉඳලා ඉන්නවා දැන්. මැරිලා නැහැ මේ මිනිස්සයා. ඒ මැරිලා නැති මිනිහා ගාවට ඥාතියෙක් එනවා. ඇවිල්ලා මොකද කරන්නේ? ඔන්න කියනවා ස්වාමීන් මොකද මේ පෙරේතයා කියනවා අර මිනිස්සයාට මැරෙන්න එපා. මැරෙන්න එපා. ජීවිතය අතාරින්න එපා. ජීවත් වෙන්න කියලා කියනවා. එහෙම කියනකොට මොකද වෙන්නේ? දවසක් ওই සිද්ධියකදී රජ්ජුරු උතෙන්ට එනවා. පෙරේතයවත් මුණ ගැහෙනවා. රජ්ජුරු අහනවා මේ මිනිස්සයාට ඇයි මැරෙන්න එපා කියන්නේ? ජීවත් වෙන්න කියන්නේ.
මේ මිනිස්යාට මැරෙන එක දාහෙන් සම්පතයිනේ. ඉස්සරහට යන්නත් බෑ, පස්සට යන්නත් බෑ, කණ්ඩත් බෑ, මුකුත් බෑ. මේ මිනිස්යා දැන් මේ මැරෙන එක සැපයි නොවැ. ඇයි මේ මිනිස්යාට ජීවත් වෙන්න කියන්නේ කියලා. එතකොට අර පෙරේතයා කියනවා, රජතුමනි, මේ මිනිස්යාට උල උඩ දාහෙන් සම්පතයි මැරෙනවට වඩා. මේ මිනිස්යාට උල උඩ ඉන්න එක දාහෙන් සම්පතයි මැරෙනවට වඩා. එතකොට අහනවා රජුරෝ, මේ උල උඩ ඉන්න එක කොහොමද දාහෙන් සම්පතයි වෙන්නේ? එතකොට කියනවා, මේ මිනිස්යා දැම්මලොත් දැන් උපදින්නේ අපායේ කියලා. දැන් උපදින්නේ අපායේ මහා නරකේ. ඒ තියෙන දඬුවම් එක්ක බලපුවහම මේ උල උඩ තියෙන දඬුවම මහා සොච්චං දඬුවම, ඒක දැනෙන්නේවත් නැහැ කියනවා. අපාය දඬුවම් එක්ක සසඳනකොට ඒකයි මං උල උඩ ඉන්න මැරෙන්න එපා ජීවත් වෙන්න දවසක් හරි කියලා කියන්නේ කියලා. ඔහොම කියනකොට මොකද වුනේ? ඕන්න ධර්ම දේශනාව ඉවර වෙලා තාත්තා කෙනෙක් ආවා හම්බෙන්න. ඇවිල්ලා කිව්වා, ස්වාමීන් වහන්සේ, ඔය වගේම සිද්ධියක් අපේ ගෙදර තියෙනවා. මං ඇව මොකක්ද කිව්වා, ස්වාමීනි, මගේ දුවට අවුරුදු වයස 23ක්. ස්වාමීන් වහන්සේ අවුරුදු 23 පුරාවට අපේ දුව ඉන්නේ ඇඳේ නිදාගෙන, නැගිටින්න බෑ. මේ උරපත්තෙන් පහළ පන නෑ. දුව උත්පලයි. ඉතින් අම්මා ගෙදර නම් මම එළියට යනවා. මම ගෙදර නම් තමයි අම්මා එළියට යන්නේ. දෙන්නගෙන් එක්කෙනෙක් අවුරුදු 23 පුරාවට ජෝඩු දාලා ගමන ගිහිල්ලා නැහැ කිව්වා. විවාහ වෙලා ලොකු දුව ඉන්නේ කිව්වා. තව පොඩි අය ඉන්නවා කිව්වා. දෙන්නගෙන් එක්කෙනෙක් මිසක් අනිවාර්යෙන් ගෙදර ඉන්න ඕන කිව්වා අවුරුදු 23ක් තිස්සේ. ඒ නිසා ස්වාමීනි අපිට මොකද කරන්න කිව්වා. මං කිව්වා, ඉතින් අපිටත් තේරෙන්නේ කොහොමද දුව රෝගියෙක් දුවට පිනක් දහමක්වත් කරවන්න කවද මැරෙයිද දන්නේ නෑනේ. ඒ නිසා පින් දහම් කරවන්න, එතකොට ඉන්නකම් හරි පිනක් වෙයි. ඒ නිසා අපි කිව්වා ස්වාමීන් වහන්සේලා වඩම්මලා පිරිත් ටිකක් කියවන්න, දූලව් ආතින් දාන ටිකක් බෙදවන්න, ඊට පස්සේ පිරිකර ටිකක් පූජා කරවන්න, දූගේ හිත සතුටු වෙන දේවල් ටිකක් කරන්න කියලා. එතකොට තාත්තා කියනවා, ස්වාමීනි, අතවත් පන නෑ කතා කරන දේහුවට ඇහුණට තේරුණාට. ඊට පස්සේ කියනවා, කිව්වා, එහෙනම් දූගේ අතින් අල්ලලා පිරිකර පූජා කරවන්න, අතින් අල්ලලා කොහොම හරි බත් ටිකක් බෙදවන්න කියනවා. තාත්තා ගෙදර ගියා. දවස් 12කට 15කට පස්සේ තාත්තා ආවා පව. අම්මයි දෙන්නම. මං ඇහුවා, අවුරුදු 23ක් එකට ගමන් ගියපු නැති දෙන්න ඇයි මේ? ස්වාමීන් වහන්සේ දවස් 7-8කට ඉස්සරලා දුව මලා. මං වෙයි කොහොමද මලේ කිව්වම, අර පින්කම් ටික කළා, දානමාන දුන්නා, දුව මැරිලා ගියා. මං කිව්වා අම්මයි තාත්තයි කියනවා, ස්වාමීනි, ඔබ වහන්සේ අර කියපු පෙරේත කතාවේ වගේ අම්බසක්කර ප්‍රේත වස්තුවේ වගේ සමහර විට අවුරුදු 23ක් පිනක් කරවනකන් මලගිය ඥාතියෙක් දූ අල්ලගෙන හිටියද දන්නේ නෑ. පිනක් කළවට පස්සේ දූ අතෑරියද දන්නේ නෑ කියලා. මං කිව්වා, ඉතින් අපිටත් හරියටම කියන්න බෑ. හැබැයි මොනවා නමුත් දුව පිනක් දහමක් කරගත්තු එක නම් හොඳයි. කොහොම නමුත් ඒ දුව ගෙනාපු ආවුස වෙන්ට ඇති. පින දහමක් කරගත්තු නිසා දුව හොඳ ලෝකෙක සමහර විට උපදින්ට ඇති. අපිට හරියටම කියන්න බෑ කියන. ඒ වගේ පින්වත්නි, යන ගමන වෙනස් කරන්න බැරිද අපිට? වෙනස් කරන්න පුළුවන්නේ. චත්තමානවකට මෙහෙම වුණා නේද? චත්තමානවක අපායයන්ද හිටියේ, හොරුන්ගෙන් ගුටිකණ්ඩ හිටියේ. ඊට පස්සේ මොකද වුනේ? බුදුරජාණන් වහන්සේ දන්නවා චත්තමානවකට හොරු ගහන බව. හැඩි දැඩි කොල්ලෙක්, හොඳට සිල් පහදාරපු තරුණෙක්, දුනු සටන්ද කඩු සටන්ද පුළුවන්. මේ තරුණයා ගෙදර ඉඳලා එනවා කහවණු අරගෙන ගුරුවරයාට ගුරු පඳුරු ගෙනියන්න. හොරු කැලෑවේ බලන් ඉන්නවා මේ කොල්ලව මරලා සල්ලි ටික ගන්න. බුදුරජාණන් වහන්සේ ඔය මැද ඉන්න වනාන්තරේ පටන් ගන්න තැන බුදුරජාණන්සේ චත්තමානවකට බුදුරජාණන්සේ පේන්න සැලැස්සුවා.
ලස්සන සෝභමාන කෙනෙක් හිටපු නිසා බුදුරජාණන් වහන්සේ ගාවට ආවා. ආපු චත්තමානවක අන්‍යාගමිකෙක් බ්‍රාහ්මණෙක් චත්තමානවක බුදුරජාණන්සේත් එක්ක සතුට සාමිච්චේ යෙදුණා, දහම් කතාවේ යෙදුණා. බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මය ගැන, සංඝයා ගැන, සීලය ගැන කියලා දුන්නා. සත්‍යත්තමානවකට හරි සතුටුයි. ස්වාමීනි ඉතා මනහරයි, ඉතා සුන්දරයි. ස්වාමීනි අද පටන් තෙරුවන් සරණ ගිය, සිල් සමාදන් වුණ උපාසකෙක් විදියට මාව දරාගන්න කියලා කිව්වා. ඔන්න එදා චත්තමානවක තෙරුවන් සරණ ගිහිල්ලා සිල් සමාදන් වුණා. බුදුරජාණන් වහන්සේ ගාථා තුනක් කියලා දුන්නා. යෝ වද තම් පව රෝමනු ජේසු සක්‍ය මුනි භගවා කත කිච්චෝ පාරගතෝ බල විරිය සමංගි. ඔය විදියට ගාථා පද තුනක් කියලා දුන්නා. චත්තමානවක යන්න ගියා. බුදුරජාණන්සේ දන්නවද නැද්ද චත්තමානවකට හොරු ගහන බව? දන්නවා. බුදුරජාණන්සේ දන්නවද නැද්ද චත්තමානවක ගුටි කාලා මැරෙන බව? දන්නවා. බුදුරජාණන් වහන්සේට කරුණාවක් අල්පයක්වත් නැද්ද චත්තමානවකට කියන්නේ? කොල්ලෝ යන්න එපා, කැලෑවේ හොරු ඉන්නවා, ගහයි උඹව මරයි කියලා කියන්නේ. තිබුණනේ 이르දි බලෙන් නවත්තලා තියාගන්න, තිබුණනේ 이르දි බලෙන් කැලෑවෙන් එහා පැත්තේ ගුරුවරයාගේ ගෙදරින්ම ගිහින් තියන්න. බුදුරජාණන් වහන්සේට තිබුණනේ මයි පුතේ වරෙන් මාත් එක්ක යන්න කියලා කියන්නේ. එහෙම නැත්තම් කොසල් රටේ රජුරවන්ට පණිවිඩයක් එවලා චතුරංගනී සේනාවම ගෙන්නලා හරි යවන්න තිබුණද නැද්ද? තිබුණා. ඇයි යවෙ නැත්තේ? චත්තමානවක යම් කර්මයක් රැස් කළාද හොරුන්ගෙන් ගුටි කාලා මරණය පිණිස, ඒක බුදු කෙනෙකුටවත් එදා නවත්තන්න බෑ. විපාක දෙන්නම වෙනෝ. ඒක වෙනස් කරන්න බෑ. චත්තමානවක මැරෙන්ඩ හිටියේ හුරුන්ගෙන් ගුටි කාලමයි. බුදුරජාණන් ඒක වෙනස් කළේ නෑ. හැබැයි වෙනස් කළා යන්න හිටපු තැන. එයා යන්න හිටියේ කොහෙද? අපායේ. චත්තමානවක මැරිලා ගියේ කොහෙද? දෙව්ලොව. මැරිලා ගියේ දෙව්ලොව. දෙව්ලොව ගිහිල්ලා මොකද වුනේ? පහුවදා මාවනේ ජේතවනාරාමේ බබළුවාගෙන ඇවිල්ලා කියවනේ, ස්වාමීනි හොඳට ගුටි කාපු චත්තමානවක මං දැන් ඉන්නේ දෙව්ලොව කියලා. අපාය යන්න හිටපු චත්තමානවක මම දැන් ඉන්නේ දෙව්ලොව කියලා හිත කිව්වනේ නේ. එතකොට ඊට පස්සේ බණ අහලා මගපල එහෙම ලබන්ට ඈතිනේ. එතකොට එහෙමනම් දැන් කල්පනා කරපුවාම අපේ කාලේල කොල්ලන්ට නම් මේ චත්තමානවක ගාථා දෙව්ලොව යන්නද? ඈ, අපේ කාලේ ළමයින්ට චත්තමානවක ගාථා තියෙන දෙව්ලොව යන්න නෙමෙයි, ගෙදර යන්න. ඉස්කෝලේ ඇරිච්ච ගමන් දකුණු කකුල ඉස්සරහට තියාගෙන කිසි ගෞරවයක් නැතුව හයියෙන් කියවනවා ගෙදර මේ ගාථාව. චත්තමානවකලා දෙව්ලොව ගිය ගාථාව දැන් කියන්නේ ගෙදර යෑම පිණිස නේද? ඕක මේ ඉස්කෝලේ ඇරෙන වෙලාව විතරක් කියන එකක් නෙවෙයි. හැම වෙලේම කියන්න ඕන බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණනේ. ඕන්න දැන් අපිට වෙලා තියෙන දේ නේද? දැන් ගෙදර යන ගාථාව එදා චත්තමානවකලා දෙව්ලොව ගිය ගාථාව නේද? ඉතින් අපිට මෙහෙම වෙන්න නැතුව ඈනේ. අපිට මෙහෙම වෙලා අම්මාදී නේද මේ කොරණේවට නේද? ඊට පස්සේ මොකද එන්නේ පින්වත්නි? ඕන්න බලන්නකෝ. එහෙනම් දැන් අපේ හිතමුකෝ කෙලින්ම නිවන් දක්වන්න බෑ කියමුකෝ. අපිට ලෙඩ ඇඳේ ඉන්න මනුස්සයා ප්‍රඥාවන්තම නෑ කියමුකෝ. ඒත් අඩුම ගානේ අපිට පුළුවන් වුණොත් නිකන් තෞතිසාවෙවත් ගිහින් නවත්ත ගන්නට නේද? නිකන් පෙරේතෝ භූතේ වෙලා මායං වෙන්න සාස්තර කඩ දාලා දෙන්න එනවට වඩා හොඳ නැද්ද? අපේ තාත්තා වරන් අරන් එනවට වඩා හොඳ නැද්ද? නිකන් තෞතිසාවෙ ගියොත් නේද? ඒ ඕන්නේ තුත්තිරි ගහකට අධිගෘහිත දිව්‍ය පුත්‍රයෙක් කියලා ඉපදුනත් මද දිව්‍ය ලෝකෙනේ නේ, මනුස්ස ලෝකෙත් නෙවෙයිනේ. ඒ නිසා අපි කෙරවලටම යන්න පුළුවන් වුණොත් එයාව පංචකාමයේ ගැන මොනවද කෙලින්ම පංච උපාදානස්කන්ධය ගැනම
තියෙන ඇල්ම දුරු කරවන්න පුළුවන් වුණොත් හොඳයි. ඒත් එහෙම බැරි නම් අඩුම ගානේ දෙව්ලෝකවත් අඩුම ගානේ බඹලෝකවත් හිත පිහිටව ගන්න පුළුවන් නම් ඒ දරුවෝ ඒ අය සාර්ථකයිද නැද්ද? සාර්ථකයිනේ. එතකොට මේ දේශනාව බලපුවාම මැරෙන මැරෙන අය අපාය යන්න ඕනේ නෑ. තියෙන ප්‍රශ්න තියෙන්නේ ගෙලෙඩු ප්‍රඥාවන්ත වුණත් බලන් දෙන අය ප්‍රඥාවන්ත නෑනේ. අදන මේ අවුරුදු ගානකට පස්සේ මෙහෙම දේශනාවක් තියෙනවා කියලා ඇහුවෙවත් නේ. මෙච්චර කල් අපි මොකද කරේ? ඉක්මනට ගෙනල්ලා වාහන පටවගෙන ගෙනිච්චානේ. බට ගැස්සෙව්වා, අරවා කෙරෙව්වා. අපි කියන්නේ බට ගහන්න එපා කියලා නෙවෙයි. ඒ මනුස්සයාට බට ගහන වෙලේ දැනෙන වේදනාවට තරහ ගිහිල්ලා මලොත් එහෙම, ඒ මනුස්සයා හිතන්නේ නැහැනේ මේක මෙයාගේ යහපත සැපේ කියලා. ඒ වෙලාවට තේරෙන්නේ නැහැ මේ මොකද්ද මේ දෙන වදේ, මෙහෙන් අයිනවා හරෙන් අයිනවා කියලා. මොකද වෙන්නේ? යා තරහෙන් ඉන්නවා නම් මොකද වෙන්නේ? ඒ තරහ සිතෙන් මැරෙන එක මහ දුකක්ද නැද්ද? දුක්ඛිත මරණයක්. ඒ උපත යහපතක් වෙන්නේ නැහැ. හැබැයි එහෙම කියලා අපි මේ කියන්නේ එහෙම නැහැ බට ගහන්න එපා කියලා. මේ නැත්නම් ඊළඟට කියයි යාන් හාමුදුරුවෝ කිව්ව බට ගහන්න එපා හොඳ නැහැ කියලා. ඒ නිසා එපා කියලා ඊට පස්සේ හරි වැඩේ වෙන්නේ මරුණාම කට්ටේ නේද? අපි කියන්නේ ඒක වාදයක් නේද? පුළුවන් නම් ඒක පහසුවෙන් තියෙන විදිහට හිරිවට්ටලා හරි කමන්නේ දැනෙන්නේ නැති වෙන්න ගහන්න. එහෙම නැත්නම් ඒ වද විඳිනකොට මොකක් ලොකුම නමුත් අනතුරක් වෙන්න පුළුවන්. ශරීරෙ බේරෙයි, හැබැයි හිත සෞතු වුණොත් එහෙම නේද? අර්බුදයක් වෙනවද නැද්ද? සමහරට මේ පැයෙන් දෙකෙන් මැරෙන බව ෂුවර් එකටම දන්නවා නේද? ඒ අයවත් බේරන්න උත්සාහ කරනවා. අපි කියන්නේ මරන්න කියලා නෙවෙයි, අපිට තහනම් ඒ මාතෘකාව. කිසිම කෙනෙක් තප්පරයකට කලින්වත් මරන්න එපා. තප්පරයක් හරි ජීවත් වෙන එක හොඳයි. තප්පරයක් හරි ජීවත් වෙන එක හොඳයි. විනාඩියක් හරි ජීවත් කරවන්න මනුස්ස ලෝකේ. ඒක ලොකු දෙයක්. මොකද මේ සෙන සම්පත්තිය ලැබිච්ච වෙලාවේ. හැබැයි හොඳට කල්පනා කරන්න. හොඳට සිහියෙන් ඉන්න මනුස්සයා බට ගහලා අවුල් කරනවද කියලා බලන්න ඕනේ. ඉතින් ඒ නිසා හොඳට කල්පනා කරන්න ඕනේ. අපි එකෙන් අදහස් කළේ නෑ මේ ලෙඩා ඉස්පිරිතාලේ ගෙනියන්න එපා, ඊළඟට ලෙඩාට බට ගහන්න එපා, ලෙඩාට බේත් දෙන්න එපා, ලෙඩාව ඔපරේෂන් කරන්න එපා කියලා කිව්වේ නෑ. හැබැයි එහෙම කරන්න ගියාම මෙහෙම අනතුරකුත් වෙන්න පුළුවන් කියලායි අපි කියලා දුන්නේ. ලෙඩා හිතා ඉන්නවනම් සුවපත් වේවා, සැපවත් වේවා කීකේ හිත හිතා ඉන්නවනම් බට නෙමේ කෑලි කෑලි කපලා හරි කමන්නේ, හොඳ කරගන්න පුළුවන් නම් හොඳයි. දැන් තියෙන ප්‍රශ්නේ තියෙන්නේ ලෙඩුන්ට එහෙම හිතෙන්නේ නෑනේ නේ. ඒ නිසා මොකද අශෝක රජුරෝ දවස් දෙක තුනක් තරහෙන් පුපුර පුපුර හිටපු එකට පෙරේත ලෝකෙ ගියා නම් දවස් 7කට නේද? විහෙර විහාර 84,000ක් හදලා නැති, දුව පුතා පැවිදි කරලා නැති, රටවල් 9කට ධර්ම ප්‍රචාරයක් කරලා නැති, සංඝයාය ධර්ම සංගායනාවක් කරලා නැති අපේ කට්ටියන්ට බට ගහලා සතියක් දෙකක් අරමැසි මෙදුවනකොට තරහෙන් පුපුර පුපුර හිටියොත් එහෙම ආයේ විසුමක් වෙන්නේ නැහැ. පෙරේත ලෝකේ නවතින්නේ නැහැ ඒ තරහට නේද? ඒ නිසා මේක ටිකක් සූක්ෂමව තීක්ෂණව හිතන්න ඕනේ ස්වභාවය. ඒ නිසා අපි කියන්නේ ඔන්න ආයෙත් මතක් කරනවා බට ගහන්න එපා කියලා. මේ නැත්තම් ඊළඟට කියයි හාමුදුරු කෙනෙක් ආවා බණකට මෙහෙම කිව්වා කියලා නේ. ඒ නිසා මොකද කරන්නේ? ලෙඩා සුවපත් වෙනවා නම් ඒක ලොකු දෙයක්. හැබැයි ඒ යන ලෝකෙට හානියක් වෙනවා නම් ඒක නම් ලොකු අනතුරක් නේද? ඒ නිසා එහෙමනම් අපි බලන්නකෝ ගිලාන සූත්‍රයේ තිබ්බ විදිහට සමහරේට මැරිලා අපායන් හිටපු මිනිස්සු ගෙනියන්න බැරිද හොඳ ලෝකයක් කරා? ගෙනියන්න පුළුවන්. මගඵල ලබලා නැති කෙනෙක් එමෙත සමහරට දැන් හොඳට සෝතාපන්න වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. එයාව ඒ වෙලාවෙම මේ මරණ මංචකයේදී පිරිනිවන් පාන තැනට යනකම් මෙහෙවන්ට බැරිද? පුළුවන්. මේ දේශනාවේ තියෙන්නේ අවුරුදු 100කට කලින් මහරහත් වෙච්ච කෙනෙක්ගේ විමුක්තියයි. ඒ මොහොතේම මහරහත් වෙච්ච කෙනාගේ විමුක්තියයි අතර වෙනසක් නැහැ කියනවා. මේ ලෙඩා මහරහත් වෙනවා කියලා දේශනාවේ
තියෙනවා යා පිරිනිවන් පාන කෙනෙක් වෙනවා කියලා දේශනාවේ තියෙනවා. ඉතින් ඔබ දක්ෂ වුණොත් ඔබ ප්‍රඥාවන්ත උපාසකයෙක් වුණොත් ඔබ ළඟ මියදෙනා කෙනාව සුගතියකවත් පිහිටවන්න බැරි වෙයි. පුළුවන් නේ දෙව්ලොවක පිහිටවන්න බැරි වෙයිද? පුළුවන් බඹලොවක එක්ක යන්න බැරි වෙයිද? පුළුවන් දක්ෂණං ඒ කෙනා එයාට පිරිනිවන් පානකම්ම හිත මෙහෙවන්න බැරි වෙයිද? පිරිනිවන් පාන තැනටම හිත ගෙනියන්න පුළුවන්. සංයුක්ත නිකායේ පස්වෙනි පොත් වහන්සේගේ ගිලාන සූත්‍රය. සංයුක්ත නිකායේ පස්වෙනි පොත් වහන්සේගේ ගිලාන සූත්‍රයේ තමයි එහෙම තියෙන්නේ නේද? එතකොට එහෙනම් මහානාම රජුරු ලස්සන කරුණක් අහලා තියෙනවානේ. ඈ අපේ කාලේ අම්මලා ඇහුවනම් ඒ මහන්නේ මොකක්? අපේ කාලේ තාත්තලා ඇහුවනම් අහන්නේ ස්වාමීන් වහන්සේ මේ පහන තියන්න ඕනේ බුදුරජාණන් වහන්සේ පැත්තටද අනිත් පැත්තටද? ඕන් අපේ අය අහන ප්‍රශ්න නේද? ස්වාමීන් වහන්සේ මේ බුද්ධ පූජාව තිබ්බට පස්සේ මොකද කරන්නේ? ඕන් අපේ කාලේ අහන ප්‍රශ්න නේද? ස්වාමීන් වහන්සේ මා රතන සූත්‍රයේ ගෙදර කිව්වට කම නැද්ද? ඕන් අපෙන් අහන ප්‍රශ්න නේද? ස්වාමීන් වහන්සේ සිල් ගත්තු දවසේ හතරට සිල් පවාරණය කළ රැයට කෑවට කම නැද්ද? ස්වාමීන් වහන්සේ සිල් ගත්තු දවසේ ඇඳේ නිදාගන්න හොඳ නෑ නේද? ඕන් අපේ කාලේ අහපු ප්‍රශ්න නේද? අන ඉස්සර එහෙම නෑ. මහානාම රජුරෝ ගිහින් ඇහුවේ ස්වාමීනි ලෙඩ වෙලා ඉන්න ගිලන් වෙච්ච කෙනෙකුට ප්‍රඥාවන්ත උපාසකෙක් විසින් ප්‍රඥාවන්ත රෝගියෙකුට කතා බහ කරන්න ඕනේ කොහොමද? යාව හසුරවන්න ඕනේ කොහොමද කියලා යහුවේනේ. ලස්සන ප්‍රශ්නය. එහෙමනම් මොකද්ද කරන්න ඕනේ කියලා ගිලාන සූත්‍රයේ හරි ලස්සනට තියෙනවා. කොයි ගිලාන සූත්‍රයේද? සංයුක්ත නිකායේ පස්වෙනි පොත් වහන්සේගේ සෝතාපට්ටි සංයුක්තයේ තියෙන මේ දේශනාවේ හැටියට මේ උපාසකයා ළඩ වෙච්ච එකනා සෝතාපන්න කෙනෙක්. ඇයි එහෙම කියන්නේ? ඇයි කියනවනේ නොසැලෙන පැහැදීමක් තියෙනවා කියලා හිත පහදවන්න කියලා, අස්වසවන්න කියලා. දේශනාවේ හැටියට මෙයා සෝතාපන්න කෙනෙක්. මැරෙන්න තිබුණේ සෝතාපන්න වෙලා. හැබැයි එයාව අරහත්වේ දක්වාම එකන් යනවා. එහෙනම් සෝතාපන්න නැති අයවත් අපිට බැරිද යම් පමණකට දුරකට හරි ගේන්න? පුළුවන් නේ. කතා බහ කර කර කතා බහ කර කර උත්සාහ කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ ගිලාන සූත්‍රයේ විදිහට ඔබ අප සෑම සියලු දෙනාටම මේ ගෞතම බුද්ධ ශාසනයේම අමා මහ නිවනින් සැනසෙන්නම වාසනාව උදා වේවා. සාදු සාදු සා